අවුරුදු 40ක් තිස්සේ නිර්දන පන්තිය ධනපති පන්තියට යට කිරීමට පන්ති සහයෝගතාවයට බැඳ දෙවීමට ක්‍රියා කිරීමේ වරදට ජනතාව නැවත නැවතත් මුලා කිරීමේ වරදට දාස් ගණන් විප්ලවවාදීන්ගේ ලේ උරා බීමේ වරදට උඹලත් එක්ක අපේ ඇයි හොඳයි කමක් නැහැ කම්කරු පන්තිය පාවල දීපු දේශපාලන තක්කඩින් එක්ක අපේ ඇයි හොඳක් කමක් නැහැ අද ටෝක් විත් චතුර විශේෂ ආරාධිතය ඇත්තටම විශේෂ කෙනෙක් ඔහු විශේෂ වෙන්නේ ඔහුගේ පියා හින්දා ඒ මේ රටේ සිටි එකම විප්ලවීය නායකයා මා හිතන විදිහට නමින් රෝහණ විජේවීර ඔහුගේ ආදරණීය පුත්‍ර රත්නය උවින්දු විජේවීර අපේ අද ආරාධිතයා අයබෝන් අයබෝන් මේක පළවෙනි රූපවාහිනී වැඩසටහන මා දන්න විදිහට ඔව් මගේ පළවෙනි වැඩසටහන ඔබේ සම්පූර්ණ නම කොහොමද ඉන්නේ උවින්දු විදුර විජේවීර උවිදු විදුර විජේවීර කම් වෙන වාසිකම් වෙන මොනවාක්වත් නැද්ද මම එහෙම ප්‍රශ්න අහන්න එක හේතුවක් තියෙනවා ඒ තමයි ඔබේ පියාගෙනම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නිවැරදිද පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීර ජිනදාස කොටසකුත් තියෙනවා ඔව් එතකොට මේ පටබැඳිගේ දොන් කෑල්ල ඔබ පාවිච්චි කරන්නේ නැද්ද නැහැ මගේ උපන්න සහතිකේ මුලින්ම මේක ඉවත් කරලා තිනවා තාත්තා ආ ඒ කියන්නේ ඔබ උපන්නේ මම උපන්නේ 1988 88 තාත්තම තමයි නමින් මේ කොටස ඉවත් කරන්නේ. ඔව් තාත්තම තමයි ඒක තීරණය කරලා ඉවත් කරන්නේ. ඒ කියන්නේ ඔබව කවුරු හරි හඳුනනවා නම් දැන් දන්නේ උවිඳු විදුර විජේවීර. එච්චරයි. එච්චරයි. බොහෝ දුරට උවිඳු විදුර. මොකද මම අසගම වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. ඒ තාත්තා පිළිබඳ යම් කිසි මතයක් එහෙම නැත්නම් තාත්තත් එක්ක ගැළපීමක් ඔබට ඒ කියන බයටද? ප්‍රධාන දේ තමයි මම විශ්වාස කරනවා කෙනෙක් ස්වාධීනව නැගිටින්න ඕන කියලා. ඒතකොට මම විශ්වාස කරනවා විජේවීර කියන්නේ තාත්තා ගොඩනක් ඉස්සරහට. මං වෙනුවෙන් දෙයක් ගොඩනගා ගන්නවා. ඒතකොට මට ස්වාධීනව නැගිටින්න බෑ. මම විජේවීර කියන නම පාවිච්චි කරොත්. ඒකින්ද ඔබ උවිඳු විදුර. විදුර විජේවීර දන්න කට්ටිය දන්නවා. ඒතකොට ඔබ සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න කිරීමට ඔබ මෙතනට සුදුසුකම් ලබන්නේත් මං හිතන්නේ මං ගෙන්නන්න වාරණුමක් ලබන්නේ ඔබ රෝහණ විජේවීරයන්ගේ පුතු වීම කියන කොටසින් ඉඳන්නේ. අනිවාර්යයෙන්ම. එතකොට දැන් ඔබට මේ ගමන යන්න වෙන්නේ සහ ඔබට යමක් කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මෙතනින් ඇවිල්ලා. ඔව්. ඒක අනිවාර්යයෙන්ම දැන් මම කැමති වුණා කැමති වුණා එහෙම නෙවෙයි විජේවීර කියන දේ මගේ නමේ තියෙනවා. ඒතොර ඒ හරහා තමයි ගමනක් යන්න ඕනේ. නමුත් මම බොහෝ දුරට උත්සාහ කරනවා ස්වාධීනව යම් දෙයක් කරන්න. මොකද දැන් අපි ලංකාවේ තුල දකින්න ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට තාත්තලාගේ පුතුන්ට මේ પરම්පරාවෙන් પરම්පරාවට හැමදේම ගෙනියන එක. ඒක දැන් මේ අර වැඩවසම් වැඩවසම් වහල් ක්‍රමය. ඒක වෙනස් වෙනවා දැන් 21 වන සතවර්ෂයේ අපි ලෝකේ පරිගණක තාක්ෂණයේ අභ්‍යවකාශ තාක්ෂණයේ ලෝකෙත් එක්ක නැනෝ තාක්ෂණත් එක්ක ඉස්සරහට යද්දී තවදුරටත් ඒ ක්‍රමේ වළංගු නැහැ ඒක වෙනස් කරගන්න ඔබ විශ්වාස කරන්නේ කුසලතාවය මත දක්ෂතාවයට තැන තියෙන්න ඕනේ දැන් අපි අවුරුදු 200 300 500 පස්සට ගියොත් රජ කාලේ තාත්තගෙන් පුතාට රස්සාව හම්බුණා ඒක තමයි වහල් ක්‍රමය ඒක තමයි ඒ රජ වැඩවසම් ක්‍රමය දැන් අපි එකෙන් එලියට අවිල්ල තියෙනවා. දැන් ලෝකෙම එක යායක් වෙලා තියෙනවා. එතකොට අපි එතනින් එහාට යන්න ඕනේ. ඒ යන තැනට තමයි මම සූදානම් වෙන්නේ. එතකොට ඔබ උපන්න අවුරුද්ද 1988. එතකොට ඔබේ පියා පිළිබඳ තියෙන සේයව මොන වගේද ඔබට? ඇත්තටම මගේ තාත්තා ගැන ලොකු මතකයක් මට නැහැ. තාත්තා රැගෙන යනකොට මට වයස අවුරුදු 2.5ක් විතර. මගේ මතකයේ ගොඩ නැගින්නේ අක්කලාගේ මතක සටහන් ඔස්සේ ඒ වගේම අම්මගේ කියන අපි කඳුළු ජීවිතයක් ගත කරනකොට ඒ ගොඩ නැගිච්ච මතක සටහන් එක්ක තමයි තාත්තා ගැන යම් දෙයක් ඔලුවට වැටෙන්නේ. පසු කාලීනව පොතපත කියවලා ගත්ත දැනුමත් එක්ක තමයි ඒක වර්ධනය වෙන්නේ. ඔබ පවුලේ කිවෙනියද? මම පස්වෙනියක්. ඒතකොට ඔබට ඉහලින් මම හිතන්නේ මා නිවැරදි නම් අක්කා ඉන්නව 1981 වසරේ. ඔව් සහෝදරිය 4 දෙනයි මමයි මල්ලි. එතකොට අවුරුදු ඔබ සහ මේ සහෝදරියන් අතර තියෙන සම්බන්ධ සහෝදර සහෝදරයන් ගත්තත් ගොඩක් ලොකු ගැප් එකක් තියෙනවා. එතකොට මේකෙදි සහෝදර සම්බන්ධතාවලට සාමාන්‍යයෙන් සාමාන්‍ය විදිය සම්බන්ධතාව තිබුණාද එහෙම නැත්නම් ඒගොල්ලෝ වැඩිමහල් ඒගොල්ලෝ දේවල් දන්නවා වෙනස් ඒක සාමාන්‍ය සම්බන්ධතාව දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ ගමට ගියොත් ගම්වල ශිෂ්‍ය සාමාන්‍ය පවුලකට 6ක් 7ක් ඉන්නවා එතකොට සමහරවිට වැඩිමහල් සහෝදරිය සහ බාලම සහෝදරයා හෝ සහෝදරිය අතර යම් ගැප් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි අපේ ගෙදරත් තිබ්බේ. නමුත් ප්‍රධාන වශයෙන්ම අපි ජීවත් වෙච්ච ජීවන රටාව ටිකක් විකෘති සහගතයි. සාමාන්‍ය නෙවෙයි. ඉතින් ඒ හින්දා අපිටම සුවිශේෂ වූ ප්‍රශ්න ගණනාවක් අපේ පවුල ඇතුලේ පැන නැගුණා. ඒ අරනාම ඉතින් සහයෝගයෙන් සමගින් ජීවත් වෙන අය ආපු ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඔබගේ විකෘති සහගත ඒ ජීවන රටාව ගැන මම ප්‍රශ්නයක් තියෙනවා මම ඒක අහන්නම් තව ඉස්සරහට.
මම ඊට ඉස්සෙල්ලා ගත්තෝ තින් ඔබේ තාත්තා මාතර කෝට්ටේගොඩ දිලිඳු දීවර පවුරකින් පවුලකින් උපත ලැබලා ගමෙන් ඇවිල්ලා වෙනම ගමනක් ආවේ. එතකොට එහෙම ආපු ගමන වගේම ඔබටත් පාසල් ජීවිතේ පටන් ගන්න තිබුණේ දිලිඳු බවෙන්ද? එහෙම නැත්නම් ඔය කියන රෝහණ විජේවීරගේ පුතා කියන තැනින්ද? ඔබට මේකේ වෙනසක් පේනවද? යම් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම මගේ පාසල් අධ්‍යාපන ජීවිතය සහ මගේ ජීවිතේ පටන් ගන්නකොට ඒක වෙනස්ම විදිය දෙයක්. මොකද අපි කඳුරු ජීවිතයක් ගත කරේ. ඒතර ඒක දිලිඳු බවද එහෙම නැත්නම් සාමාන්‍ය සමාජයේ ගත කරපු පෝසත් බවටත් වෙනස් දෙයක්. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මුලින්ම අපි පාසල් ගියේ හමුදා කඳුරක කඳුරක් ඇතුලේ. ඒතර එතනදී අපි ප්‍රධාන වශයෙන්ම අපිව හැඳින්නුවේ හමුදා කඳුරක නිලධාරියෙක්ගේ පවුලක් හැටියට. ඒතර අපේ පාසලේ සියලුම ශිෂ්‍යයන් හිටන් සිටි අපි හමුදා කඳුරේ නිලධාරියෙක්ගේ දරුවෝ හැටියට. එහෙම තමයි අපි පාසල් ගියේ. ඒතර ඒ විදිහට තමයි අපි සියලුම මේක හමුදා විසින් ආරක්ෂාව සඳහා යොදාගත්ත වෙන්නත් පුළුවන්. කොහොම හරි අපි ඒ වගේ තමයි පාසල් ගියේ. ඒතකොට දිලිඳු බව හෝ එහෙමත් නැතිනම් අර පෝසත් බව හෝ ඊට වඩා වෙනස්. ඒක මම හිතන්නේ සමාජයේ තේරුම් ගන්න අමාරුයි. ඒක තේරුම් ගන්නත් අමාරුයි. මොකද එහෙම සිද්ධියක් මම හිතන්නේ වෙලා නැහැ කොහෙවත්. මේකේ පෞලේ කතාවට මම හිතන්නේ දැන් කියන්නම් වෙලා බැවිලා තියෙනවා. ඔබේ පියා 1989 නොවැම්බර් මාසේ 11 වෙනිදා 12 13 කියන මණිවරදිනේ මේ දවස්. මේ දිනවකවානුවේ අත්අඩංගුවට පත් වුණෙන් පස්සේ ඔබේ අම්මට යන්න සිද්ධ වෙනවා කොළඹ තානාපති කාර්යාලයකට නොවේ විදේශ තානාපති කාර්යාලයකට නොවේ ආරක්ෂක හමුදා මූලස්ථානයට. ඇයි එහෙම අම්මා ගියා කියලා කියන්නේ? ප්‍රධානම දේ තමයි දැන් අපේ අම්මා ගත්තොත් දේශපාලනේ පන්නරේ ලප්පු කෙනෙක් නෙවෙයි. ඔය කිසිම දේශපාලනේ සම්බන්ධ නැති කෙනෙක්. මම දන්නවා චිත්‍රපටිය ගින්නෙම සීතලකින් චිත්‍රපටි නරඹද්දී එක වඩාත් පැහැදිලිව මම හිතන්නේ විග්‍රහ කරගන්න පුළුවන්. ඇය දේශපාලන ගැන කිසිම දැනුමක් තිබ්බ කෙනෙක් නෙවෙයි. ඉතින් ඇය දැනගෙන හිටින්නේ ඒක තානාපති කාර්යාලයක්ද ඒක කොහොමද ඒකට විසඳුම ගන්න ඕනේ කියන එක තමයි. නෑ මම මේ ප්‍රශ්නේ අහන්න හේතුවක් තියෙනවා. ඔය කියන්නේ ඔබගේ තාත්තගේ සමකාලීනිය බොහෝ දෙනෙක් ප්‍රශ්නේ ඇති වෙනකොට විප්ලවය සම්බන්ධයෙන් කතා කරන ලාවක ඔවුන් විදේශීය තානාපති කාර්යාලවල සහාය ලබාගෙන ඔවුන්ගේ පවුල් පිටින් සමහර අය විදේශගත වෙලා තියෙනවා. ඔව් ඇත්ත. හැබැයි ඔබේ නායකයාගේ නායක ප්‍රධානුලිය තමයි ඒ ඔවුන්ගේ දැනුම ඔවුන් දේශපාලන වශයෙන් දැනුවත් වෙලා හිටියේ යම් තීරණයක් ගන්න. එතකොට අම්මා දේශපාලන වශයෙන් දැනුවත් කාන්තාවන් දේශපාලන ගැන කිසිම අංශු මාත්‍රිකව දැනුමක් තිබුණ කෙනෙක් නෙවෙයි. එතකොට ඇය ගත්තේ ඒ මොහොතේ ඇයට ගන්න තිබ්බ හොඳම තීරණය. ඒ මොහොතේ පත්තරවල දැක්ක බාර වෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා එවකට හිටපු ජනාධිපතිවරයා. එතකොට ඒ අනුව ඇය ලියුමක් යොමු කරලා හමුදාවට බාර වෙනවා. එතකොට ඒ අතරතුර තව කාලය තුර රට තුළ තිබ්බ වාතාවරණය ජීවිතය ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියන විශ්වාසය ගොඩක්ම දුරට ගිලිහිලා තිබ්බ. ඉතින් ඒ මොහොතේ ඇය ගත්ත තීරණය තමයි ඒක හමුදාවට බාර වෙනවා කියන එක. මේ බාරවීමත් එක්ක මා නිවරදිනම් එවකට කර්නල් චානක පෙරේරා. ඔව් චානක පෙරේරා කර්නල් හෙට්ටි ආරච්චි. ඔබ VP අත්අඩංගුවට ගනු ලබන්නේ. ඒතර ඔබ කොළඹට ඇවිල්ලා ඉන්න දවසේ එදා සිට මේ කඳවුරු ජීවිතයකට සුදුසුකම් ලබන පුහුණු වෙන පුරුදු වෙනවා කියලා කියනකොට ඔබ මුලින්ම යන්නේ වැලිසරටද එහෙම නැත්නම්? නෑ අපි මුලින්ම රඳවලා තියන්නේ කමාන්ඩෝ පළවෙනි කමාන්ඩෝ කඳවුරු ගණේ මුල්ල. අවුරුදු එකමාරක් දෙකක් පමණ හිරන් රැඳිලා හිටියා. ඒ මොහොත වෙනකොට ප්‍රධාන ප්‍රශ්නයක් ආවා. මතකද මේ කාලේ? මට මතකයි කාලේ. ඒ කාලේ මතකයේ පටන් ගන්න කාලේ. ඒ කාලේ ගොඩක් අපහසු කාලයක්. ප්‍රධාන වශයෙන්ම තිබුණ ප්‍රශ්නේ තමයි අධ්‍යාපනය. පෞලි කිසිම කෙනෙක්ට අධ්‍යාපන කටයුතු කරගන්න අවස්ථාවක් තිබුණේ නැහැ පාසල් යන්න. ඒතකොට ඒ වෙනකොට අක්ක 81 උපන්න. ඔව් අක්ක එතකොට 5 වසර තවක් කෙනෙක් 4 වසර 3 වසර 2 වසර. එහෙම කවුරුක්වත් ආවේ නැද්ද උගන්වන්නවක්වත්? නෑ එහෙම කවුරුත් ආවේ නැහැ. අපේ කිසිම කෙනෙක් මුණ ගැහෙන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඔක්කොම වහලා තිබ්බේ අපි ඉන්න ගෙදර. දැන් අපි මට මතකයි පොඩි කාලේ අපිට එහා ගෙදර හිටියා කන්ති දිලදාරියෙක්. ඔහුගේ දරුවෝ හිටියා. ඒ දරුවොත් එක්කත් කතා කරන්න තහනම් අපිට. එතකොට තමයි ඒ දරුවෝ දැන් ඒ පොඩි ළමයි ඒගොල්ලන්ට දැන් තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. මේ දේශපාලනේ අපිට තේරෙන්නේ නැහැ. සමහරවිට අපි යනවා කතා කරන්න. මොන්නේ එතකොට තහනම් වැටෙනවා. වැට කම්බි වැට තකරන් වැටක් වෙනවා. තකරන් ගහලා වෙන් කරනවා. ඒ වගේ ළමා කාලේ එක මතකයක් තියෙනවා. එතකොට ශ්‍රීලංක රේ ඔබේ සහෝදර සහෝදරියෝ ටික විතරමයි. ටික විතරයි ගෙදර. පුංචි කාලේ බෝල් ගැහුවා, ක්‍රිකට් ගැහුවා, එහෙම නේද? ලොකු සෙල්ලමක් ක්‍රීඩාවක් කරන්න වාතාවරණයක් තිබුණේ නැහැ. මොනවද කරේ ඇත්තටම එතකොට කඳුර ඇතුලේ? ගොඩක් වෙලාවට ඉතින් කරන්න කිසිු දෙයක් තිබුණේ නැහැ ඇත්තටම. එතකොට අධ්‍යාපනය ලබා ගන්න මේ මොහොතේ අවස්ථාවක් තිබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඉතින් පොත් කීපයක් තිබුණා ගෙදර.
තාත්තගෙනපු එන්සයික්ලොපීඩිය එකක් තිබ්බා. ඒක එනකොට රැගෙන ඇවිල්ලා තිබ්බා. ඒක ගොඩක් වෙලාට ඒ පොත් පරිශීලනය කරා. එහෙම තමයි ගොඩක් මෙතකොට ලංකාවේ රූප මහනි බලන්න අවස්ථාවක් තිබෙත් නෑ. එතකොට පත්තර කියවන්න අවස්ථාවක් එහෙමම තිබුණේ නෑ. පත්තරය අඩු ගානේ පත්තර පිටුවක්වත් ඔබට කියවන්න හම්බුන්නේ නැද්ද? ඔබේ කොතරම් කාලයක් යනවා ඔබට පත්තරයක් කියවන්න හම්බුන්නේ? ඒ අවුරුදු එකමාරක් විතර ඒ හිටපු කාලේ ගණිමුල්ලේ හිටපු කාලේ මං හිතන්නේ සියල්ල තහනම් තහනම් නෙවෙයි ඒක අවස්ථාවක් තිබුණ නෑ ඒකට. යම් ගත తీරන. එතකොට රටේ වුණේ මොකද්ද කතාව ආණ්ඩු පෙරනවා. ඒක ගොඩක් වෙලින් අපිට ආරංචින් අපේ ගෙදර හිටියා කාන්තන්ල ධාරිණිය හතර දෙනෙක්. කමාන්ඩර්ගේ. ඒතර ඒගොල්ලෝ තමයි සමහරවිට අපිට ඇවිල්ලා විස්තර කියන්නේ මෙහෙම වුණා මෙහෙම නැහැ. ඒතර ඒ අතරතුර සමහරද මේ වගේ දේවල් උතුණා. ඒතර අපිට දැන් කෑම ගෙදර උයන්නේ අපි. කඳුරෙන් තමයි ගේන්නේ. කඳුරෙන් කෑම් ටික ගේනවා. එතකොට අපි තමයි දැන් ගොඩක් වෙලාවට කඳුර තුලක් ඉස්සිරලා හිටියා යම් ප්‍රමාණයක් ජනතා විශ්වවිද්‍යාලයට හිතවත්. ඒතර ගොඩක් වෙලාවට දැන් තාත්තගෙන හරි මොකක් හරි ආටිකල් එකක් පත්‍රය යනවා නම් ඒගොල්ලෝ ගන්න කෑම වහනයකට ඒ පත්‍රය තමයි පාවිච්චි කරන්නේ. පබරන්තික උතන්නේ ඒ පත්‍රයෙන්. එහෙම කළා අපේ ගෙදර තේවනවා. මුලදී මුලදී ආව පසු කාලිනව ඒක අපි තේරුම් ගත්තා මේ දෙවන්නේ අපිට කියලා. ඔව්. දැන් අපේ ගෙදර මනසෙන් දැන්ටත් තියෙනවා ලොකු පත්‍ර මිටියක් කෑම සුන්දත් එක්ක ඔය කෑම ඔතලේපු පත්‍ර. හැමසිස්සම ඉතින් ඒක මම දන්නේ කවුද කරේ කියලා ඒක. යම් සෙනරතයන් තුන හිතවත් කවුරුරි නිලධාරියෙක් හෝ ඒව තමයි දැනුම තාත්තා පිළිබඳ සේයාව මතක. සේයා මතකෙ කොට නැගින්නේ ඒවත් එක්ක තමයි. එහෙම ළමා කාලේ තමයි තිබ්බේ. ගණේමුල්ලෙන් කොහොමද මේ தත්ත්වය? ගණේමුල්ලෙන් කොහෙටද ඔබ යන්නේ? ඔබ අරගෙන යන්නේ කොහොමද මේක වෙනස් වෙන්නේ? ඔව් ගණේමුල්ලෙන් ඉන්නකොට අපිට ප්‍රධාන ප්‍රශ්න ආවේ අධ්‍යාපනය නැහැ කියන එක. ඒකට ජාත්‍යන්තරයෙන් යම් බලපෑමක් එල්ල කරා ආණ්ඩුවට ඒකට පැවති මේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕනේ කියන එක මූලික අයිතිවාසිකාවක් නේද? ඒ වගේම තමයි යම් පිටිසක් අපිව වෙන රටකට ගෙන්න ගන්න උත්සාහයක නිරත වුණා. ඒතකොට ඒකට ප්‍රධානම කරුණ හැටියට පෙන්වුවේ අධ්‍යාපනය නැතුව මේ ළමයින් මෙහෙම ඉන්නවා කියන එක. ඒතකොට ඒකට එම් මොහොතේදී ප්‍රේමදාස ජනාධිපතිතුමා අම්මට කතා කරලා කියලා තිබ්බා මම මේ දරුවන්ගේ ප්‍රශ්නේ අවුරුදු 5කින් ඉස්සරහා කියලා. මේ ප්‍රශ්නේ. එතකොට ජනාධිපතිතුමා තීරණය කරනවා ලංකාවේ හමුදා කඳුරක් ඇතුලේ තිබ්බ එකම පාසල තිබ්බ එම් මොහොත වෙනකොට ත්‍රිකුණාමලි නාගරික කඳුර ඇතුලේ. ඒම තීරණයක්මත් තමයි අපිව ත්‍රිකෝණමාලිත පිටත් කරන්නේ මොකද අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන එක. ඒකේ ටිකක් නිදහසක් ලැබුණාද මෙහෙට වඩා? එහෙම යම් නිදහසක් ලැබුණා පාසල් යන අවස්ථාව ලැබුණා. එතකොට මොන්ටිසෝරියන්. එතකොට මම මොන්ටිසෝරියන් ආයිසේ. මොන්ටිසෝරියන් නේ අපිට මගේ මට මතකයි මගේ පළවෙනි මොන්ටිසෝරි ගුරුතුමිය තමයි හිටපු නාවික හමුදාවේ කරන්නාගොඩ මහත්මයාගේ බිරිඳ. තර මට මතකයි ගොඩක් ආදරෙන් අපිට සැලකුවා දැන් ආදරෙන් සැලකලා අධ්‍යාපන කටයුතු වල මොකද හමුදාව ඇතුලේ යම් යම් ප්‍රශ්න ඇති වුණා. මොකද ඒ ජීවන තත්ත්වය කියන්නේ අමුතුම තත්ත්වයක්. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒ තුල අපිට ප්‍රශ්න ඇති වුණා යම් නිලධාරීන් යම් යම් පුද්ගලයන් ප්‍රශ්න ඇති කරගෙන බලමු සමස්තයක් වශයෙන් ගත්තොත් යම් යම් ස්ථානවල ඉතාර මානුෂික ගුණාංග අඳුනන නිලධාරීන්ත් හිටියා. ඒක මම මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ මොකද ප්‍රශ්න ඇති වුණා නිදහස නැති වුණා ජීවිතේ ගොඩක් දේවල් මගහැරුණා. දැන් මම අවයිස අවුරුදු 25ක් වෙනකන් කඳුළු ජීවිතයක් ගත කළේ. එතකොට සාමාන්‍ය ජීවිතෙන් මං හිතන්නේ මං අවයිස අවුරුදු 15ක් 20ක් වෙනකන් මල ගෙදරකට ගිහිල්ලා තිබ්බේ නැහැ. මගුල් ගෙදරක් දැකලා තිබ්බේ නැහැ. කෝච්චිය ගිහිල්ලා තිබ්බේ නැහැ. ඔබ දන්නේ නැහැ එතකොට. එතකොට මම දන්නේ නැහැ මොකද මේ සම්බන්ධය කියන්නේ කියලා. දැන් මම හිතන්නේ පොඩි කාලේ අපිට දැන් කඩේකට ගිහිල්ලා බඩු ගන්න දන්නේ නැහැ. මම හිතන්නේ පොඩි කාලේ අපිට ඉස්කෝලේ ඇඳුම් ගන්නකොට ඇඳුම් ටික නොමිලේ ලැබෙනවා. රෙදි ටික. එතකොට ඒක හමුදායෙන් මහලා දෙනවා. එතකොට දැන් අපි සබත්තු ගන්න ඕන නම් කාන්තා නිලධාරින් ඇවිල්ලා අපේ කකුල A4 සීට් එකකට තියලා රවුම ඇඳන් යනවා. ගිහිල්ලා ඒකට සබත්තු අඩිය තියලා ගෙහෙනවා සබත්තු. දැන් මං හිතන් හිටියේ මේක තමයි සබත්තු ගන්න ක්‍රමය කියලා. ඒතර යකේ තත්ත්වයක් තමයි කඳුරේ ඇතුලේ තිබුණේ. මම මේ පළමු වතාවට ඔබේ වගේ ඔය කතාවක් අහන්නේ. මම හිතන්නේ මේ රටේ ප්‍රේක්ෂකයොත් මේක පළමු වතාවට අහන්නේ මේ කතාව. ඉතින් අපි නොදන්න කොච්චරනම් චරිත මේ විදිහට තව හැඟ වෙලා ඉන්න පුළුවන්ද මේ සපත්තුවක හැඩේ ඇඳලා කකුලේ හැඩේ ඇඳලා තමයි සපත්තු ගන්න කියලා ක්‍රමයක් හිතන තරම් රෝහණ විජේවීරගේ පුතාට තවමත් හිතුණා කියලා කියන්නේ එහෙම හිතුණා කියන්නේ ඔවුන් ඒ කොතරම් කටුක අත්දැකීමක ඔවුන් හිර වෙලා හිටියද කියන කතාව මේ දිග හැරෙන්නේ මම කැමතියි මේ අත්දැකීම. එතකොට ඔබට එතකොට ඔබ කුඩයිනේ ඔබගේ සහෝදරියෝ ඊට වඩා වැඩිමහල් සහෝදරියෝ ඉන්නවා. ඒතර ඒගොල්ලන්ගේ අත්දැකීම් මොන වගේ වෙන්නේද මේ කාල වෙනකොට? පැටියක් ඉතින් දැන් මගේ ළමා විය ගොඩ නැගෙන්නම කඳුර ඇතුලේ. ඒතර දැන් මම දකින්න දිදී තමයි කඳුර ඇතුලේ ගොඩ නැගෙනට මේක තමයි ජීවිතේ කියන එක. ඒතර සහෝදරියන් ඊට වඩා වෙනස්. ඒතර ඔවුන් ඊට වඩා වෙනස් ප්‍රතිචාර දැක්වේ. දැන් මම හිතන්නේ ඒක මම කතා කරන එක සුසු නැහැ. ඒක ඔවුන්ගේ එක අයිතියක්. ඒක නමුත් ඔවුන් ප්‍රතිචාර දක්වපු විදිය වෙනස්. මොකද ඔවුන් නිදහස් ලෝකෙත් දැකලා තිබුණා
කඳුරු ජීවිතයක් දැකලා තිබෙනවා. ඒතර ඔවුන් එකට අනුගත වෙද්දී ගැටු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මම මගේ මනස මගේ ළමා කාලේ සියල්ලම කොට නැගින්නේ මේ කඳුරු ජීවිතය තුළ. ඒතර ඔබ ඒ කියන්නේ මෙහෙම කිව්වොත් ඔබ හරියට ශිෂ්‍ය බටෙක් වගේ කියලා පුංචි කාලේ හැදිච්ච ඉස්සෙම බලේකට ඩා රන්නේ දැන් මෙහෙමයි දැන් යුදහමුදා සබලෙක් කුරුල්ලෙක් වගේ කුඩුවක දාලා ඉන්න සතෙක් වගේ ඒ වගේ මට නම් තමයි තිබුණේ නමුත් දැන් අපි මම නැවතත් කියනවා දැන් හමුදා කඳුළු තුළ ජීවත් වුණාට ඒක දේශපාලන තීරණයක් ඒතර ඒක දේශපාලනයේ දේශපාලන තීරණය කරනවා මේක මෙහෙමයි කියලා ඒතර හමුදා එක ක්‍රියාත්මක කරන්න නමුත් හමුදා ඇතුළේ අපිට බොහෝ හිතවත් කට්ටිය උදව් උපකාර තිබුණා නමුත් හමුදාවට තීරණයක් ආවොත් දැන් හෙට මේ කට්ටිය ඔක්කොම ගේකට දාලා වහලා තියන්නේ දොර ලොක් කරලා තියන්නේ කියලා ඒක හමුදාව කරන්නේ ඒක නීතිය ඒක උන්ට එන අන නමුත් ඇතුලේ අපිට ගොඩක් මානුෂීය පුද්ගලයන් හම්බුනා විශේෂයෙන් මට දැන් වගේ මේ හමුදා කඳුර හිටපු සමස්ත මේ අමාරුම කාලය තුළ මට හිටියේ එකම එක මිතුරයි මතක් කරන්න ඕනේ හංස අයියා ඒතර මට මතකයි කොමඩෝ ධර්මප්‍රිය කියලා හිටියා වැලිසර කඳුර බාල නිලධාරියෝ ඒතර ඔහු විතරයි ඔහුගේ දරුවා අපිත් එක්ක සෙල්ලම් කරන්න එව්වේ ඒතර මට ළමා කාලේ පාසල ඇරුණාම මිතුරෙක්ට කියලා මතක් කරන් ඉන්නේ එකම එක්කෙනයි හංස අයියා. එතන ඌ ඇවිල්ලා සමහරලාට දැන් අපිව කඳුරෙන් එක්කන් යනවා. ඒ කියන්නේ ඌ කඳුරේ ප්‍රධානියාගේ පුතා. ඌත් ගෙදර එකම දරුවයි ඒ වෙනකොට. එතන ඌ අපේ ගෙදර ඇවිල්ලා මාවයි අක්කවයි පොරෙන් එක්කන් යනවා අයියට. ඇවිල්ලා ඌගේ බයිසිකලේ දාගෙන කඳුර වටේම එක්කන් යනවා කවුරුත් මුකුත් කියන්නේ නැහැ. මොකද ඌ කඳුරේ ප්‍රධානියාගේ පුතායි. එතන එහෙම සමහර අවස්ථාවල සෙල්ලම් කරුම් මතකෙට තින්නේ ඒක විතරයි. එතන මම මෑත කාලේ හංස අයියෝ මේ Facebook එකකින් වගේ ඉන්න කතා බහ කරා. එහෙම එක මතකයක් විතරයි තියෙන්නේ. මේ කඳුරු ජීවිතයට තිත තැබෙන්නේ ඔබ එතන පාසල් අධ්‍යාපනය කියලා ස්කූල් එකකට ගිහිල්ලා අධ්‍යාපනය හදාරලම නැද්ද කොහෙවත් ප්‍රසිද්ධ පාසලකට? හදාරලා තිනවා. දැන් මම ත්‍රිකුණාමල නාවික කඳුරු ඉන්නකොට පෙර පාසල් ගියා. ඊට පස්සේ නාවික කඳුරු තිබ්බා පාසලක් තිස්ස විද්‍යාලය කියලා. ඒ පාසලේ එක වසරේ සිට පහ වසර දක්වා ශිෂ්‍යත්වය දක්වා ඉගෙන ගන්නවා ශිෂ්‍යත්වය සමත් වෙනවා ඊට පස්සේ ආපහු අපේ කඳුරු මාරු වෙනවා ඉන්න කඳුරෙන් තවත් කඳුරකට ඒ කාලය තුළ යම් ප්‍රශ්න ගන්නවක් නැවතත් පැනනගිනවා අපි කොළඹට එනවා ඒ කොළඹට එනකොට තවත් ප්‍රශ්නයක් පැනනගිනවා පාසල් නැවත ලබාගෙන ඉතින් මම අවුරුද්දක් විතර 6 වසර පාසල් ගියේ නැහැ ආපහු ඊට පස්සේ 7 වසරට මට DS නැමැති විද්‍යාලය ලැබෙනවා එදා ඉඳලා DS උසස් පෙළ දක්වාම DS නායක විද්‍යාලය තමයි අධ්‍යාපන කටයුතු කරේ. ඒතකොට DS නායක විද්‍යාලයේ උසස් පෙළ හදාරනකම්ම ළමයි දැනන් හිටියේ නැද්ද ඔබගේ පියා රෝහණ විජේවීර කියලා? නැහැ මමයි. යම් සුළු පිරිසක් පස්කාලිනු දැනගත්තා. නමුත් මුල් කාලේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මගේ පියා කවුරුද දැන් මෑතකදී පත්තරවල සමහරවිට ෆොටෝස් දැනගන්න කොට තමයි මගේ යාළුවෝ Facebook එකේ මැසේජ් එකක් දාලා හන්නේ තමුසේ මෙහාද කියලා. ඒ වගේ මට්ටමකට බොහෝ දෙනා දැනගෙන ඉන්නේ නමුත් අවසාන කාලේ මම පාසලේ ශිෂ්‍යනායකෙක් වශයෙන් කටයුතු කරනවා ඒ වෙනකොට යම් පිරිසක් දැනගන්නවා මම කවුද කියලා. ඒතර පාසල් අධ්‍යාපනය නිමවීමත් එක්කම දැන් ඔබේ මවට තිබෙන ගැටලු සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් ඒ වගේම ඔබට යම්කිසි මේ පීඩාවකින් හිටියා කියන කාරණේ මේකත් එක්ක රෝග තත්ත්වයන්ට එහෙම වුණ දෙන්න සිද්ධුනේ නැද්ද? විෂාදය වගේ දේවල් මොකද කඳවුරක් ඇතුලේ ඉන්නවා ප්‍රශ්න තියෙනවා කොහොමද දන්නේ ලෝකෙ දැකලා නැහැ එළිය දන්නේ නැහැ මේක ප්‍රශ්නයක් වුණේ නැද්ද? ඇත්තටම අම්මට අනික් අයට සහෝදරයන්ට ඔබට මේක අපිට ඒ කඳුරු ජීවිතයේ කඳුරක් ගත කිරීමම ප්‍රශ්නයක්. කඳුරු ජීවිතයක් තුළ තමන්ගේ ළමා කාලය තරුණ කාලය ගත කරන කෙනෙක් එක ස්වභාවික නැහැ. ඒ තුළ ඇතිවෙච්ච ප්‍රශ්න ගන්නවත් තිබුණා. නමුත් ඉතින් අපේට මුහුණ දිය යුතුයි. ඔබට කඳුරු ජීවිතයෙන් මිදිලා යන්න අවසරයක් තිබ්බේ නැද්ද? කොයි කාලෙ වෙනකන් අවසරයක් තිබුණ නැද්ද? මෙහෙමයි මුල් කාලේ අපි ධනේ මුල් කමාන්ඩෝ කඳුරු ඉන්නකොට ගොඩක් රටවලින් සානාධිපතිකරණ ඉල්ලීමක් කරා මේ රෝහණ විජේවීරගේ දරුපවුර අපිට දෙන්න කියලා. ඒ රටවලට අපි දේශපාලන කෝරන් කියලා බලාගෙන. නමුත් මේ මොහොතේ හිටපු පාලනය තීරණය කරා එහෙම නොයව ඉන්න. ඊට පස්සේ ඉතින් පසු කාලීනව ප්‍රශ්නය යට ගිහිල්ලා අවුරුදු ගණනාවක් ඉතින් හමුදා කඳුරේ ජීවත් වෙන සිද්ධ වුණා. ඊට පස්සේ ඉතින් යම් යම් කාලවලදී අපිට නිදහස ලබා ගන්න යම් යම් උත්සාහයන් දරුවා. නමුත් ඒ කිසිම දෙයක් සාර්ථක කරගන්න හම්බුන්නේ නැහැ. දැන් මේ මොහොතේ තත්ත්වය ටිකක් වෙනස්. නමුත් දැන් තියෙන ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න. ඒකට දැන් අපි දීර්ඝ කාලයක් කඳුරු ජීවිතේට පුරුදු වෙලා ඉන්නවා. ඒතර එතනින් මිදලා සමාජයට යනකොට ප්‍රශ්න ඉතින් ගැටලු ගන්නවත් තියෙනවා. ඉතින් ඒක ඒ කියන්නේ ඔබට දැන්
ආර්ථික ප්‍රශ්න කියලා කියන්නේ මොකද්ද තියෙන ආර්ථික ප්‍රශ්න ඉතින් සාමාන්‍යයෙන් දැන් අපි මම මේ එළිය ඉඳලා බලන කෙනෙක් ආ මේකෙන් වාහනයක් එහෙම යන්න ඕන නම් ගන්න පුළුවන් නම් කන්න බොන්න කෑම ටික හම්බ වෙනවා නම් ඇඳුම් ටික මම දන්නේ ඇඳුම් කොහොමද හම්බෙන්නේ හිතවත් කට්ටිය තමයි උදව් කරන්නේ තාත්තා චාලු දෙන්නේ තාත්තා හිතවත් කට්ටිය ඒ කොයි කාලේ ඉඳලා තාත්තාගේ හිතවත් කට්ටිය ඇඳුම් පළඳුම් සහනික දේවල් දෙනවද විශේෂයෙන් දැන් තාත්තා අතන කරගෙන අපි හමුදාවට බාර ගන්නාට පස්සේ කෑම බීම සියල්ල හමුදාවෙන් බැලුවේ රජයෙන් බැලුවේ මේක දැන් කාරණා දෙපැත්තට දාන්න බල තමයි කියලා දාපුවා මේක ගොඩක් හොඳ අවස්ථාවක් කියලා නිකන් ඉඳලා කාලා බීලා ඉන්න තියෙන්නේ කියලා ඉතින් ඒක නෙවෙයි ජීවිතය කියන්නේ ඒක හරිය නිකන් අර කූඩුවක දාලා ඉති කරන සතෙක් වගේ කන්න බොන්න තියෙනවා ඕ බෙහෙත් ටිකක් හම් වෙනවා ඒක නෙවෙයි ජීවිතය ඉතින් එහාට ජීවිතයක් තියෙනවා දැන් සමස්ත ජීවිතේම ගත්තම දැන් පුද්ගල විවිධ විදිහේ මත පල කරනවා දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මිනිස්සු කන විජේවිර අත්තරන්ුට ගන්නකොට ගෙදර රත්තරන් කිලෝමීටරක් තිබ්බා මේ එපා කරන්න පුළුවන් නේද මේ වල දාලා මෙච්චරක් තිබ්බා කියලා දැන් සමාජයට දේශපාලනය තුළ යම් යම් මුදල් සංසරණය වෙන්න ඇති නමුත් මම දන්න තරමින් තාත්තා කියන්නේ සත පහක්වත් බැංකුවකවත් ඉතුරු කරලා ගියපු කෙනෙක් නෙවෙයි එහෙම කිසිම දෙයක් නැහැ තිබ්බනම් අපි එහෙම ඉන්නෙත් නෑ අද ඉතින් දැන් ප්‍රධාන දේ උනේ ජීවත් වෙද්දී ගොඩක් වෙලාවට තාත්තගේ හිතවත් කට්ටිය ඒ කියන්නේ තාත්තා දැන් රෝහල ජීවිත කියන චරිතයට ආදර කරන බොහෝ පිරිසක් ඉන්නවා ඉතින් ඒ පිරිස තමයි අපිට හැමදාම උදව් කරේ දැන් අදර වුණත් ඇඳුම් ටික ගන්න වුණත් උදව් කරන්නේ තාත්තට හිතවත් කට්ටිය දැන් මම රුසියාව ගිහලා අධ්‍යාපන කටයුතු කරද්දී මම ශිෂ්‍යත්වයක් යටතේ ඉගෙන ගන්නේ ඒතර අධ්‍යාපන කටයුතු සියල්ලට මට මුදල් රුසියානු රජයෙන් ඉදන් කරනවා ඉතින් ඉතුරු කටයුතු වලට තාත්තා හිතවත් අය රුසියාවේ ඉන්නවා විශේෂයෙන්ම මම තකරන්නේ ජගත් අයියා වෙනුවට ඒ වගේ යම් පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ තමයි ඉතින් මට උදව් කරන්නේ ඒතර ඇඳුම් ගන්න සියලු දේටම උදව් කරන්නේ එහෙම ජීවිතයත් එහෙම අද වෙනකම්ම තියෙනවා. එතකොට ඔබට තාත්තා ඔබ අත්තරංගුට ගන්නකොට උලපනේ වත්ත ඔබ මිලදී අරගෙන තිබුණා ඔබේ පියා විසින්. ඔව් ඒක ඒ කියන්නේ පක්ෂ ක්‍රියාදාමයක් ඇතුලේ මිලදී අරගෙන තිබුණේ. නමුත් ඊට පස්සේ ඒක රාජසන්තක කරනවා. ඒ කියන්නේ කිසිම හිමිකාරීත්වයක් දැන් නැද්ද මේ වගේ? නෑ ඒක දැන් මම හිතන්නේ රජයේ භාවනා මධ්‍යස්ථානයක් හෝ යම් වැඩපිළිවෙලක් දැන් පක්ෂයට අදාළව තිබේ අවස්ථාව තිබ සියලුම දේවල් රාජසන්තක කරා. ඉඩම දේපලක් මුදලක් කිසිම දෙයක් ඔබේ පවුලට නැද්ද දැන්? නීත්‍යානුකූල කිසිම දෙයක් අයිති නැහැ. ඒතර දැන් පාරට බැස්සොත් දැති මහන්සියෙන් මොන හරි කරගෙන ජීවත් වෙන්න ඕන. ඔව්. ඒකද එළියට නොයන්නේ හමුදා කඳවුරෙන්? නෑ. කාරණා කිපයක් තියෙනවා. ආර්ථික ප්‍රශ්නේ මම කලින් කිව්වා වගේ ඊට අමතරව ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් දීර්ඝ කාලයක් කඳුරු ජීවිතේට පුරුදුලා අවුරුදු 30කට ආසන්න කාලයක් කඳුරු ජීවිතේට පුරුදුලා එකපාරට එළියට ගියාම එකට මුහුණ දෙන්නත් අපහසු පවුලක් වශයෙන්. ඉතින් යම් කාරණා ගන්නාවක් තියෙනවා. ඒතකොට ඒ කාරණා සියල්ලම එක තනි කාරණාවක් නෙවෙයි. ඒතකොට විශේෂම ආර්ථික කාරණා බලපාන ඒතකොට සමාජ පුරුද්දක් නැතිකම. අවුරුදු 25 30ක් කඳුරේම ගත කරලා එළියට ගියාම සමාජයේ තේරුම් ගන්න සමහරවිට අපහසුයි. ඒතකොට කඳුරු ජීවිතේට ආව වෙනස්. ඒතකොට ඒ ප්‍රශ්න ගන්නාවක් අර අර සබත්තුව ගත්තා වගේ ඉතින් ඒ වගේ අපි මොකද ඒ ජීවත් වෙනකොට ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒ ප්‍රශ්න ගන්නාවක් තියෙනවා. ඒකට අපි හැඩ ගැහෙන්න ඕන. හැඩ ගැහෙන බලාපොරොත්තුවක් හරි තියෙනවද? අනිවාර්යෙන් තියෙනවා. ජීවිතය කියන්නේ කඳුර ඇතුළේ නෙවෙයි. එළියට එනවා. එනවා අනිවාර්යෙන්. ඉගෙනගෙන ආවෙන් පස්සේ අම්මා ඔබේ ළඟටත් අරගෙන සහෝදර සහෝදරයන් මොනවා හරි දෙයක් කරගෙන පුළුවන් තරම් බලන්නේ මේ කඳුරේ ඉක්මනට එළියට යන්න. අනිවාර්යෙන්. ඉතින් මේ කඳුර නිසා මේ දේශපාලන මේ තත්ත්වෙන් නිදහසක් ලබා ගන්න තමයි බලන්නේ. මොකද දැන් කඳුර කියන්නේ එක සාධකයක් විතරයි. ඉතින් එහාට තව ගන්න අතුන දේශපාලන දේශමාලේ පිළිගන්න කොටසක් ඉන්න නොපිළිගන්න කොටසක් ඉන්න. දේශපාලන කරන කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලනේ නොකර නිහඬව තමන්ගේ ජීවිතේ ස්වාධීනව ගත කරන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනේ මේ ලංකාවේ තියෙන තත්ත්වය තුළ හරි අමාරුයි. ඒ කියන්නේ ඔබ ස්වාධීනව ඉන්නද බලාපොරොත්තු වෙන්නේ? නෑ මම කියන්නේ මම පොදුවේ කතා කරේ. සියලුම සහෝදර සහෝදරයන් ගැන පොදුවේ කතා කරේ. මට මගේ ගමනක් තියෙනවා. එහෙනම් දැන් ඒක දේශපාලනිකද? බලමු ඉස්සරහට. දේශපාලනික ගමනක්ද කියලා ඔබ කියන්නේ? තම කාලේ වැඩි කියන්නේ බලමු ඉස්සරහට. මගේ මූලික කටයුතු තියෙන්නේ අධ්‍යාපනයේට දැනට. අධ්‍යාපන කර తీර කළා තමයි. ඔබේ අධ්‍යාපනය හදාරන්නේ තාත්තා වගේම වෛද්‍ය විද්‍යාව සහ දේශපාලනයද නැත්නම් වෙන මොන හරි විෂයද? මම හදාරන්නේ දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ඒ විෂය වලින් තමයි මම අධ්‍යාපන කටයුතු කරන්නේ. දේශපාලන විද්‍යාවයි ජාත්‍යන්තර සම්බන්ධතායි ওই ටික හදාගෙන ඉන්නේ ඉතින් වෙන ගමනකටනේ. බලමු. හොඳයි. එතකොට ඔබේ විශ්වවිද්‍යාලය තාත්තාගේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට සමීපද ළඟද? නෑ. තාත්තා ඉගෙන ගත්තේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ. ඒක දැන් හඳුන්වන්නේ මිත්‍රත්ව සරසවිය කියලා. මම ඊට කිලෝමීටර් 2000ක් ඈතින් වෙනත් නගරයක වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු කරලා ආවා.
මේ විශ්වවිද්‍යාලයේදී ඔබට මට මතකයි පහුගිය කාලවක වුණු විවිධය හම්බුණා කියලා කිව්වා. ඔබ පහ Facebook සටහනක් තියලා තිබ්බා මේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට ගියා කියලා වෙලා. ඒතර තාත්තගේ එදා දවසේ තාත්තත් විඳින්නට ඇති ඒ අත්දැකීම් සහ ඔබ අද ඔබේ විශ්වවිද්‍යාලයේ අත්දකින අත්දැකීම් එක බලනකොට තාත්තා ගැන මොන වගේ හැඟීමක්ද ඔබට? දැන් ඇත්තටම මම මගේ පළවෙනි නිවාඩුව දැන් මොහොතේ මම තාත්තා ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලය යනවා. ඒකේ ලංකා සිසුන් 50කට පමණ ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබනවා. ඉතින් ඒ වගේම තව තාත්තාගේ සමකාලීන වෙයි නමුත් පසු කාලීන අධ්‍යාපන ලැබු ශිෂ්‍යයෝ දැන් ආචාර්ය උපාධිය හදාරන්න ගමන් සිටිනවා. ඉතින් මම ඔවුන් සමග සම්බන්ධ වෙලා මේ තාත්තා මොන වගේ විශ්වවිද්‍යාල හිටියේ කියන එක පොඩ්ඩක් වටපිට ඇවිදලා බලාගත්තා. ඒක හරියට හදවතට සමීපයි. ඉතින් ඒ ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද තාත්තට රුසියාව තුළ ඔහු අධ්‍යාපනය ලැබපු තැන තුළ ඔහුට ලොකු පිළිගැනීමක් තියෙනවා. මොකද ඔවුන් ඔහු දකින්නේ දේශපාලන චරිතයක් හෝ විප්ලවවාදියෙක් ලෙස නෙවෙයි, දක්ෂ ශිෂ්‍යයෙක් ලෙස. වයස අවුරුදු 15දී ලාබාලම් ශිෂ්‍යයා වශයෙන් වෛද්‍ය විද්‍යාලයට තේරෙලා වයස මාස 7කින් රුසියානු භාෂාව අවසන් කරලා ඔවුන් දෙනා හොඳින්ම අවසන් කරන ශිෂ්‍යයාට රත්තරන් පදක්කමක්. උත්තරේ පදක්කම මුලින්ම දිනාගෙන දක්ෂම ශිෂ්‍යයෙක් වශයෙන් ඉන්නේ. කියන්නේ ඔහු හැම විෂයටම ඒ සමාර්ථ. රුසියාව දෙන ලකුණු පහ කියලා. පහ තමයි ඒ සමාර්ථය. හැම විෂයටම හොඳම ලකුණු ලබාගෙන ඉතින් දක්ෂම ශිෂ්‍යයෙක් එතකොට අධ්‍යාපන කටයුතු විෂය බාහිර කටයුතු ශිෂ්‍ය සංගම් වල සියල්ලෙම දක්ෂ ශිෂ්‍යයෙක් හැටියට ඔවුන් තුනේකට ගෞරවයක් තියෙනවා. ඉතින් එක දේශපාලනයෙන් තොරයි ඔවුන් දකින්නේ මේ දක්ෂ ශ්‍රී ලාංකික සිසුවා කියන තැනින්ද. තාත්තා නැති වෙලා අවුරුදු 30කට ලං වෙන්නවනේ. ඒතර මේ කාලයේදී තාත්තගෙන තාමත් මතක ලුමුම්බාවේ තියෙනවද? ඒ කියන්නේ දන්න කට්ටිය නමින් කතා කරාම ඉන්න කට්ටිය. ඔව් දන්න කට්ටිය ගොඩක් හම්බෙලා තියෙනවා. විශේෂයෙන්ම පැරණි පරපුර. ඒතර ශ්‍රී ලාංකිකයන් කොහොමත්ම අඳුරනවා. ඒ වගේ මට බොහෝ දෙනෙක් රුසියාව තුළ හමු වෙලා තියෙනවා. නමුත් අර රුසියාව තුළ විජේවිරි කියන චරිතය ලංකාවේ වගේ දේශපාලන වශයෙන් ප්‍රසිද්ධ නැහැ. නමුත් ඒ විශ්වවිද්‍යාලයට තුළ ඇතුළු. ඔහුගේ නම දන්නවා. මේකේ මේ විෂයන් හැදෑරීමත් එක්ක තාත්තාගේ දේශපාලන කියවීම සහ ඔබ දේශපාලනික වශයෙන් ඉන්න මතය අතර යම් කිසි වෙනසක් තියෙනවද? එය වෙනස්ද ඇත්තට මගේ ප්‍රශ්නේ වෙනස්ද? මෙහෙමයි අපි ගත්තොත් දේශපාලන කියන්නේ ඒක කාලය අනුව වෙනස් වෙනවා. මීට අවුරුදු 500කට කලින් තිබ්බ දේශපාලන මේ 250කට පස්සේ තියෙනවා. අද තියෙන්නේ තව එකක්. ඒතර කාලයත් එක්ක දේශපාලන වෙනස් වෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා. ඒතර ඒ වෙනස් වෙන දෙයත් එක්ක අපි වඩාත් යහපත් දෙයක් අපිට රටේ ජනතාවට ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි යහපත් ක්‍රමය. ඒතර දැන් රොහණ විජේවීර රුසියාවට යනකොට රුසියානු සමාජවාදී තමයි සියල්ලම පිළිගත්තේ. ඒතර ඔහු එතන ඉඳගෙන ඔහු කියනවා නෑ චීන තමයි හරි කියලා. ඒතර කවුරුත් පිළිගත්තේ නෑ. බොහෝ දෙනෙක් හිතුවා මේ අවුරුදු 17 කොල්ලමයි පිස්සු ගියවනවයි කියලා. එහෙම හිතුවේ. ඒතකොට දැන් අද බලන්න ලෝකේ කවුද බලවත්? අවුරුදු 30ක් දැන් ජීවිතේ නැතිලා අවුරුදු 30ක් වෙනවා. ඒ 30 ඇතුළත ඔහු කියපු දේ ඇත්ත වෙලා නැද්ද? ලෝකේ බලවත් කවුද? චීනයේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඔව් මෙහෙම. ඔබේ පියා රුසියාවේ අධ්‍යාපනය හදාරලා ලංකාවට ඇවිල්ලා අපහු පාරක් මෙහි දේශපාලනික කටයුතු වල සම්බන්ධ වුණා කියන එකත් එක්ක අපහු යන්න යනකොට යන්න බැරි වෙනවා, වීසා නැති වෙනවා. ඒ චීනයත් එක්ක සබඳතා පැවැත්වුවේ එකින් කාරණේ. එතකොට තාත්තා චීනෙත් එක්ක රුසියාවට වඩා හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තිබ්බ දේශපාලනික වශයෙන්. සම්බන්ධතාවයක් නෙවෙයි. ඔහු විවේචනය කළා තිබ්බා. ඔහු රුසියාව ඉඳගෙන රුසියානු කමියුනිස්ට් ක්‍රමය විවේචනය කරනවා. ඔහු කියනවා දැන් මේ 1962 63 වෙනකොට ඔහු කියනවා 62. එතකොට රුසියාව බලවත්. කවුරුත් හිතුවනේ අනුවේ රුසියාව බිඳ වැටේ කියලා. විජේවිර 62 කියනවා මේ යන විදියට ගියොත් ඔය රුසියාව ළඟදී වැටෙනවා. කවුරුත් පිළිගන්නේ නැහැ. කවුරුත් හිතනවා මේ යකා පිස්සු විහිළු කරනවා කියලා. පිස්සු කියනවා කියලා. ඒ තරුණයා. නමුත් ඔහු 90 වෙනදී ඔහු 62 දැක්කා. දැකලා ඔහු චීනේ ඊටත් අවුරුදු 30කට පස්සේ චීනේ යන තැන ඔහු දැක්කා. දැක්කා ඔහු දැක්ක දේ කිව්වා. එච්චරයි කරේ. ඔහුට චීනෙත් එක්ක ලොකු සම්බන්ධතාවක් තිබ්බේ නැහැ ඒ වෙනකොට. ඔහු රුසියාව හිටියේ ඔහුට රුසියාවත් එක්ක සම්බන්ධතාවක් තිබ්බේ ලෝකේ දේශපාලනේ දෙකට බෙදුනා චීන සහ රුසියානු කියලා. ඔහු මතය දැරුවා විතරයි. මේ මතය දැරීම නිසා තමයි ඔහුට අධ්‍යාපන කටයුතු තහනම් වෙන්නේ. පසු කාලිනු තමයි ඔහු ලංකාවට පැමිණ චීන දේශපාලනයත් එක්ක එකතු වෙන්නේ. ඔබ ජාත්‍යන්තර සබඳතා ඔබේ විශේෂ කොටස. ඔබට කියවීමක් තිබෙනවද මේ චීන සබඳතා සහ ලංකාව අතර තියෙන සබඳතාත් එක්ක රටේ අනාගතය පිළිබඳව රුසියාවේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යෙක් විදිහට? ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මම කටයුතු කරනවා අපේ ප්‍රදේශයේ විදේශීය සංගමේ සභාපතිවරයා වශයෙන්. ඒතර මගේ යටතේ ඉන්නවා චීන සිසුන් 500ක් විතර අපේ විශ්වවිද්‍යාලේ විතරක්.
එතරේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ගත්තම මායටති තියෙන ඉසා විශාල ප්‍රමාණයක චීන ශිෂ්‍ය ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන අතර මම ඒ සියල්ලත් එක්කම ගනුදෙනු කරනවා. එතකොට දැන් ඒ ශිෂ්‍යව වයස අවුරුදු 20 21 22 වගේ වයස සීමාව තුල ඉන්න 25 වෙනවා. එතකොට ඔවුන් තමයි චීනයේ අනාගතය. එතකොට ඒ සියල්ලත් එක්කම මම ගනුදෙනු කරනවා. එතකොට එමිතරම් මේ ලතින් ඇමරිකානු, අප්‍රිකානු, අරාබිකරේ ඒ සියල්ලත් එක්කම මම ගනුදෙනු කරනවා. එතකොට ඒ සියල්ලත් එක්කම මගේ සම්බන්ධතාවක් තියෙනවා. මොකද තව අවුරුදු 20කින් තව අවුරුදු 30කින් ඔවුන් තමයි ඒ රටේ ඉතිරිපෙළ ඉන්නේ. ඔබේ තාත්තත් ඔහොමනේ හිතන්නේ තේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විදිහට කටයුතු කරනකොට ලුමුම්බාවේ. ඔව් වෙන්නේ නැහැ. ඔහුට සම්බන්ධතා තිබ්බා සියල්ලම එක්කම. හැබැයි දේශපාලනික වශයෙන් ඔහු විප්ලවය විශ්වාස කරා. ඔබ විප්ලවය විශ්වාස කරනවද? මෙහෙමයි. විප්ලවය කියන්නේ වචනේ ගත්තොත් වෙනස. මම වෙනස විශ්වාස කරනවා. මොකද අපි අවුරුදු 250කට 2500කට කලින් හිටපු දැන් නෙමෙයි අද ඉන්නේ. ලෝක වෙනස් වෙනවා, වෙනස් වෙ යුතුයි. එතකොට ඒ වෙනස අවශ්‍යයි. වෙනසක් නැත්තම් වෙනස් වෙනස් අර නොතනන්න ජාතිය ලෝ නොනගී කියලා තියෙනවා. අපි වෙනස් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ලෝක වෙනස් වෙනවා, මිනිස් වෙනස් වෙනවා, දේශගුණේ වෙනස් වෙනවා. අපි සියල්ලම වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වුණොත් තමයි අපිට හොඳ පැවැත්මක් තියෙන්නේ. නමුත් අපි අපේ දේ ආරක්ෂා කරගන්න අපේ සංස්කෘතිය, අපේ බෞද්ධ ශිෂ්ටාචාරය ඒ සියල්ලේ වටිනාකම ආරක්ෂා කරගෙන අපි වෙනස් විය යුතුයි. එතකොට විජේවිරයන් මේ මොහොතේ තිබ්බ ලෝක ප්‍රවණතාව වෙනුවෙන් ඔහු වෙනස විශ්වාස කරා. එතකොට ඒ අරගලය මේ මොහොත ලෝක අරගලය කරන මොහොතක්. මොකද එක අතකින් සමාජ යටත්විත්වය බ්‍රිතාන්‍ය, ඉස්පාන්‍ය, ෆ්‍රංශ යටත්විත්වයන් වලට ලෝකෙම සටන් කරා. එතකොට මේ මොහොතේ ඒතර විජේවිරයන් කරපු දේශපාලනය තුළ ඕන්ට තිබ්බේ සටන් කිරීම. තමයි ඒ හැර අන් විකල්පයක් නැත. දැන් අද වන විට ලෝකෙ ඊට වඩා වෙනස් තැනකට ඇවිල්ලා අරගල කරපු මිනිසුන් ලෝක වෙනස් කරලා තින්නේ අඩියක් ඉස්සරහට. අද සමාජ ජාල දිනු, මාධ්‍ය දිනු. එතකොට අපි ගත්තොත් Facebook වගේ සමාජ මාධ්‍ය ජාල සියල්ල දිනු, තරුණ සියල්ලම කතා බහ කරනවා. ඒතර අද තුවක්කු ඕනේ අරගලයක් කරන්න. අද මිනිසුන්ට වචන වලින් අරගලයක් කරන්න පුළුවන්. දැන් ඔබ මේ මොහොතේ කරන්නේ ඔය අරගලයක්. මේ මාධ්‍ය ඇතුළේ මේ කතා බහ කරන මේ සියල්ලම අරගලයක්. ඒක සමාජයට දෙන්නේ අරගලයකට බීජ. ඒතර ඒකට තුවක්කු නැහැනේ. දැනුම තමයි මේ මොහොතේ මේ 21 වන සියවසේ තොරතුරු තාක්ෂණ අවධියක අපි. ඒතර දැනුම තමයි අපි මේ අරගලේ ලෝක වෙනස් කරන්නේ. අද පුළුවන් Facebook එකෙන් ජනාධිපති කෙනෙක් වෙනස් කරන්න. අද මේ Facebook එකෙන් පුළුවන් ඇමති කෙනෙක් පල්ලියට දාලා වෙන කෙනෙක් උට්ට ගන්න. මම හිතන ඔබ දකින්නවා ඒක. ඒතර තුවක්කු ඕනේ නැහැ තරුණයන්ට. එදා මේ මොහොතේ ඔවුන්ට ඒ දේ කරන්න සිද්ධ වුණා. දැන් ඒ කියන්නේ ඔබ මේ ඔබත් මේ විප්ලවය බලනවා, දකින්නවා, ඒට සූදානමක් තියෙනවා වගේ. වෙනසක් අවශ්‍යයි. වෙනස අපි කැමති නම් තත් ඒ වෙනස වෙනවා. ඒ වෙනස තුළ වඩාත් යහපත්යක් රට ලබා ගන්න මම ඕනම මොහොතක පෙනී සිටිනවා. මොකද මගේ රට කියන දේ ගැන මට ඇඟීම් තියෙනවා. දැන් මම ගියේ සේනාති විද්‍යාලය ඉගෙන ගත්තේ අපිට අලස කියලා තිබ්බේ තමාට පෙර රට. දැන්නාවක් අපේ මනසට දාපු දෙයක් තමයි තමාට පෙර රට. දැන් අපේ පාසල තුල තමයි මම හිතන්නේ DSN එක කියලා තමයි ලංකාවේ තියෙන එකම පාසල බුදුමැදුරක්. මුස්ලිම් පල්ලියක්, ක්‍රිස්තියානි පල්ලියක්, Hindu කෝවිලක් මේ ආගමික මධ්‍යස්ථාන සියල්ලම එකම පාසලක් ඇතුලේ තියෙනවා. එහෙම තියලා පාසලේ ආදර්ශ පාඩම් තමාට පෙර රට. ඒතර අපි හැමතිස්සෙම රට ගැන හිතනවා. ඒතර මේ රට තුල තරුණයෙකු කියලා යම් වෙනසක් කරනවා නම් ඒ ඕනම මොහොතක රට වෙනුවෙන් පෙනී සිටින්න මම සූදානම්. යහපත්යක් කරන්න, රට දියුණු කරන්න. මොකද අපේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳලා තියෙනවා. අපිට විජේවිරත් පුතා හැටියට මට වෙනම ප්‍රශ්න ගන්නාවක් මතුනේ. නමුත් එක පොඩි එක මට විතරක් නෙවෙයි. ඒක දැන් අපි ගත්තොත් ගමනායක, පක්ෂයේ උපනායක, ඔහුගේ දරුවන්ටත් යම් ප්‍රමාණයකට මොහොත දෙන්න. ඒතර පක්ෂයේ පහළම මට්ටමේ හිටපු ක්‍රියාකාරී සමාජික ඔහුගේ දරුවන්ටත් එහෙමයි. ඒතර මව්වරු ගණනාවක් තමයි දරුවන් අහිමි වුණා. ඒතර ඒ සියල්ල තුළ මම හිතන්නේ මමත් එක එක කොටසක් වගේ. නමුත් දැන් අපි ප්‍රශ්නේ තියෙන්නේ අර අඳුරේ ඉඳගෙන අඳුරට සාප කර කර ඉන්නේ නැතුව අනාගතයට පහනක් දැල්වලා අනාගතය ආලෝකමත් කරගන්න. ඔබේ පියාගේ පිටිපස්සෙන් ආපු 60,000ක් ජීවිත නැති වුණා තරුණයෙගේ. මා විශ්වාස කරනවා පෞද්ගලිකව මේ රටේ මේ දේශපාලනයේ මේ වගේ අරාජික තත්ත්වයන් නිර්මාණය වෙන්නේ මේ තරුණයන්ගේ බුද්ධිය නැතිවීමේ හේතුවක් කියලා. රට ආපස්සට ගියා කියලා මගේ පෞද්ගලික මතය. ඔව්. දැන් මම දගෙන මොකද දැන් යම් අරගලවල යම් ප්‍රශ්නවලදී මිනිසුන් මිය යනවා. දැන් අපි ගත්තොත් 88-89 දී මිය ගිය බොහෝතරයක් තරුණයෝ දුගත් තරුණයෝ. රටේ හිටු බුද්ධිමත්ම තරුණයෝ. විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යාල වෙන විශ්මි වගේ කියන්නේ රටේ හිටපු දක්ෂම බුද්ධිමත් පිරිස. ඒ සියල්ලම ඝාතනය වෙනවා. ඒතර අද මේ මොහොතේ රට යම් පස්සකට ගිහිල්ලා තිනවනම් සමහර විට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඔබ හිතන්නේ නැද්ද ඔබේ පියා මේකට වගකීම යුතුයි කියලා? නෑ.
එක දැන් අපි කියමුකො මෝඩ මිනිස්සුත් මෝඩෙක් ඉන්න මට මෝඩෙට පුළුවන් රවට්ටලා යම් අරමුණකට යවන්න මට මෝඩෙට පුළුවන් බෝම්බයක් ඇඟට දාලා බගිලා මේක පත්තු කරගන්න සුයිසයිඩ් එකට නමුත් විප්ලවවාදියෙක් අරගලකාරයෙක් කියන්නේ එහෙම කරන්න බෑ ඔහු බුද්ධිමත් වෛද්‍ය විද්‍යාලයට වැඩිම ලකුණු අරගෙන වෙනුර එනකොට ඔහු මෝඩෙක් නෙවෙයිනේ විජේවීරට බෑ ඌ රවට්ටන්නේ ඔහු බුද්ධිමත් විජේවීර උන්ට කරුණක් කියනවා මේ සමාජය අසාධාරණයි මේක අපි වෙනස් කරමු කියලා එතකොට ඔහු බලනවා ඔහු දකිනවා මේක අසාධාරණයි එහෙනම් අපි වෙනස් කරමු කියලා ඔහු එකතු වෙනවා එහෙම එකතු වෙච්ච නිසා තමයි ජනතාව ප්‍රතිමුණට හිටියේ එතකොට ඒක තනි විජේවීරකයි කියන්නේ මේක සමාජය මතක ගැමි උගත් ශ්‍රී ලාංකීය සිංහල පදනම ඔවුන් තමයි මේ අරගලයේ කරේ එතකොට ඔවුන් මේ අරගලයේ කරේ නුගත්කමින් නෙවෙයි විජේවීරට ඔවුන් රවට්ටන්න බෑ ඔවුන් බුද්ධිමතුන් ඔවුන්ගේ බුද්ධිමත්කම නිසා ඔවුන් දැක්ක ඒ සමාජ අසාධාරණ විමුක්තිය ඔවුන් සටන් කරේ දැන් අපි දන්නවා මේ මම මේ ගිපෙරේ දල්ලංකඩ අප කිටි කාලේ තුර දැක්කා මේ මේ ගොංගොල්ලේ ගොඩබණ්ඩගෙන නාට්‍යයක් කරනවා එතකොට ඒක විරපුරන්න අපල සටන් කරනවා එතකොට දැන් යටත්විත් ක්‍රමයට එරෙහිව අරගල හැමදාම ලංකාවේ සිද්ධ වුණා මොන්ටවිල කැපිටල් අරගල කරා එතකොට ගොංගොල්ලේ ගොඩබණ්ඩලා විරපුරන්න අපල අරගල කරා 71 තරුණ අරගල කරා 89 අරගල කරා කාලය තුල හැමෝම අරගල කරලා තියෙනවා මොකද අර ජාතික සටන සහ මේ මේ විප්ලවය කියන එක එහෙම ප්‍රශ්නයක් තිබිච්ච තැනක් නෙමෙයිනේ දැන් මම මේ 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 ප්‍රශ්නේ දැන් ගුංගාලේ ගොඩ බණ්ඩා වීරපුරන්නප්පු මේ මොනරවෙල කැප්පෙටිපොළ මේ සියල්ල යටත් විජිතකරණයට එරෙහිව නැගිච්ච හඬක්නේ දැන් මේකේ ඔබ හිතන්නේ නැද්ද ඔබේ පියා විසින් ප්‍රශ්නයක් නිර්මාණය කරලා අහිංසක දරුව මේ දෙන්නට දැක්කුවා කියලා වගේ හැඟීමක් සමහරට මේක දේශපාලන එකයි අපි කතා කරමු ඕකට කැමති දැන් මෙහෙමයි එහෙම වුණොත් දැන් ඔය ප්‍රශ්නේ මෙල්ල කරන්න පුළුවන් කැප්පෙටිපොළට කැප්පෙටිපොළ ප්‍රශ්නයක් නිර්මාණය කරලා තරුණයන් එතෙන්ට දැක්කුවා ගොංගොල්ලේ ගොඩ බණ්ඩා ප්‍රශ්නයක් නිර්මාණය කළා අත්‍ය දැක්කුවා දැන් කැප්පෙටිපොළ අස්සම් කරනවා කම්පියුටර් ගිවිසුමට දසරසිපාල් පහල ඊට පස්සේ ඔහු නැවත තරගලත් කරනවා ඒ තත්ත්වය ඒතොර 71 තුලත් යම් වර්ගලයක් කරනකොට ඒක විජේවීර තනියෙන් කරපු දෙයක් නෙවෙයි ඒ තුල තවත් මතවාදී පිරිසක් හිටියා ඒකට සාහිත්‍යම් පෝෂණය කරපු කොටසක් හිටියා නැත්නම් ඒක අර එහෙම නැත්නම් විජේවීර වෙන්නේ කවුරු හරි විජේවීර පාතාල නායකයෙක්. ඒ වගේ කෙනෙක් නම් ඔන්න ඔහු යම් පිරිසක් එකතු වෙන යම් දෙයක් කරා. නමුත් මේක මේ තනි පුද්ගලයෙක් යම් කෙටි පිරිසක් එක්ක කරපු දෙයක් නෙවෙයි. මේක ලොකු ක්‍රියාදාමයක්. ඒතර එහෙම අර්ගලයක් පැන නගින්නේ සමාජ අසාධාරණයක් තියෙන තැන්වල. දැන් අපි ගත්තොත් උදාහරණයක් ඇමරිකාව. ඇමරිකාව පවා නිදහස් අර්ගලයක් කරා. අපි දන්නවා බොස්ටන් ටී පාටි කියලා හඳුන්වන්නේ. ඒතකොට ඔවුන් දැන් ඔය අපේ ඇමරිකාවේ තිබ්බ තේ අපනායන කරනගෙන අපේ සියල්ලම විනාශ කරන්න. ඔව් සියල්ල විනාශ කරලා මූදර දානවා. ප්‍රංශ විප්ලව කරා ප්‍රංශෙත් අරගල කරා දේ හලා ගත්තා බ්‍රිතාන්‍ය විප්ලවයක් කරා නමුත් පාර්ලිමේන්තු විප්ලවය වෙනස් ලෝක විප්ලවයක් වෙලා තියෙන කොහෙද අපි ගන්න ඇමරිකාව ධනේශ්වර සමාජකම තුළ ලිබරල්වාදිකම තුළ ඉහළම ඉන්න රට ඔහුත් අරගල කරා කරලා තමයි එතනට ආවේ ඒක රුසියාව සමාජවාදී තුළ අරගල කරලා එතනට ආවා ලෝක කවුරුත් අරගල කරනවා එතකොට ඒක අපි බලන්න ඕනේ අර පොඩි පටු අදහසකින් දැන් ඔබේ දේශපාලන මතය වෙනස් නම් ඔබ මේක JP වැඩක් මේක මේ JP අරගලයක් මනේ බලන්න ඕනේ. ඔබ මේක දිහා පුළුල්ල බලන්න ඕනේ. ඇයි මෙහෙම අරගලයක් පැන නගින්නේ? සමාජ සන්දර්භයේ අවස්ථාවේදී පැවතිච්ච කාරණේ. ඒ කාරණා. එහෙම නැතුව බෑනේ. ඒ කියන්නේ අර ජීවිතේ තනින් ඇවිල්ලා දැන් මේ මොහොතේ ඇවිල්ලා කිව්වොත් මේක මේක දැන් මේ මොහොතේ ජීවිතේ ඇවිල්ලා කිව්වොත් අපි අර්ධ නිදහස් තියෙන රටක්. අපි යටත් දෙච්ච රටක්. සමහර දැන් කවුරු සටන් කරන්නේ? නමුත් 71 වෙනකොටත් විජේවීරට 71 අරගලෙන් පස්සේ නඩු දාන්නේ කොහොමද? මහරජිනගේ ආණ්ඩුව පෙරලා දැමීමට විරුද්ධව කැරලි ගැසී එතන පුරන්නප්පු නඩු දාන්නේ මම ඊයේ හරි පෙරේදා හරි දැක්කම නාට්‍ය ගිනා මහරජිනගේ ආණ්ඩුව පෙරලා දැමීමට විරුද්ධ කැරලි ගැසීම. එතන 48 අපි නිදහස ලැබුණා නම් විජේවීර කැරලි ගහලා තියෙන්නේ මහරජිනගේ ආණ්ඩුව නෙවෙයි. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විරුද්ධ. එතන එතන මේක ඔප්පු වෙනවනේ. එතන ඒ වගේ කාරණා තිබුණා. ඒ කාරණා දැක්කම නිතෝ. ඒ දැක්ක පිරිස තමයි ඒක තුනේ. එතන ඒක වෙච්ච පිරිස මෙරට උගත් මධ්‍යම පාන්තික තරුණයෝ. ඒ සියලස්ගේ ඇත්තකේ කරලගෙන පොත ඔබ කියවලා තිනවා නම් ඒක පැහැදිලිවම ප්‍රධාන නා ඇත්තකේ කර අර ඒක ජනතා විමුක්ති වෙන පොතක්වත් විජේවරලි පොතක් ගන්න ඒක නඩුකාර තුමා ලියපු පොත ඒක පැහැදිලිවම තියෙනවා මේකට සහභාගී වුණේ උගත් සිංහල ගැමි මධ්‍යම පාන්තිකයෝ ඒතර ඔවුන් යම් දෙයක් දැක්කා ඔවුන් රවට්ටන්න බෑනේ අනිවාර්යයෙන් ඔවුන් බුද්ධිමත් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ විප්ලවයේ අඩුපාඩු තියෙන්න පුළුවන් අනිවාර්යයෙන් අඩුපාඩු තියෙන්න පුළුවන් ඔව් අපිට මං හිතන්නේ ඉතිහාසයේ අපි දෙදෙනම මේකට වග කිව යුතු නෙමෙයි නමුත් මේ අපි ඉතිහාසයේ ආරවුසමින් ඉන්න වෙලාවේ ඔබේ පියාට විප්ලවීය නායකයා විදිහට තිබිච්ච අධිකාරීත්වය යම් මොහොතකදී ගිලිහෙනවා දැන් මේක විනාශයට යන්නේ
මේ කැරල්ල වෙන පැත්තකට යන්නේ. එහෙම කියලා දෙයක් මොනවා හරි දෙයක් බටේක දාලි වරලා වැලලුවා ගෙවත්තේ උලපනේ වීඩියෝ පටයක් තිබ්බා කියලා. මෙහෙම කතාව පහුගිය කාලේ පැතිර ගියා. අපි ඒ කාලෙම මේ සම්බන්ධයෙන් අදහස් කියන ඉතිහාසය දැකලා තියෙනවා. මේ කතාව ඇත්තද? තාත්තට තිබුණ අම්මා එහෙ අම්මා හෝ ඒ විශ්වාස කරනවද ඔබ දන්න විදිහට? මම දැනුවත් නම් එහෙම එකක් නැහැ. දැනුවත්. නමුත් විජේවීර තරම් ගන්න අවසාන මොහොතේ යම් යම් කාරණාක් සිදුවීම් කීපයක් සිද්ධ වුණා. ඉතින් ඒව දැන් ඉතිහාසයට අදාළ දේවල්. නමුත් දැන් එක අම්මා තීරණය කරොත් සමාජයට කියන්න ඒක සමාජය දැනගන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක එහෙමම යට යාවි. මොන හරි විශේෂ දේවල් ටිකක් තියෙනවද? සමහරවිට ඒක සමහරවිට මේ දේශපාලන සමාජයේ මිනිස්සු ගන්න ගොඩක් දේවල් නැස් කරන්න පුළුවන්. එච්චර දේවල් තෝ ගයක් අම්මා දන්නවද? එහෙම ලොකු දේවල් තෝ ගයක් නෙවෙයි. ඒ යම් මොහොත අවසාන මොහොතේ සිදුවීම් දන්නවා. ඒක පක්ෂ යම් පක්ෂයකට වාසියක් වෙන්න පුළුවන්. යම් පක්ෂයකට අවාසියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටේ මේ පවතින දේශපාලනය උඩු යටිකුරු කරන්න පුළුවන් ආකාරي දෙයක්. බොහෝ දුරට උඩු යටිකුරු වෙන්න පුළුවන්. ඔබේ මම දන්නවා අවසාන මොහොතේ මොකද වුනේ කියන එක. විජේවීර අත්තරන් කරපත් වීම සහ ඒ අවසාන මොහොත. අවසාන මොහොත ගැන ඔබ සංවේදී වෙන ගන්නේ. නමුත් විවිධ කට්ටිය කියන කතා තිබෙනවනේ එකක්. බොරැල්ල කනත්තේදී අවසාන කටයුතු සිදු වෙනවා. සමහර පණ පිටින් ඔබේ පියා ඝාතනයට ලක් වුණා. එහෙම නැත්නම් මේ අවස්ථාවට මුහුණ දුන්නා කියලා. ඔබට එමණි සිදුවීම් වාර්තා වෙනවද? අහලා තිබෙනවද? බොහෝ කතා අහලා තිනවා. ඝාතනයේ ආකාරය ගැන. ඉතින් මෙහෙමයි දැන් රෝහණ විජේවීර කියන කාරණා දෙකක් ගත්තොත් මගේ තාත්තා සහ විප්ලවවාදියා. රෝහණ විජේවීර කියන විප්ලවවාදියා ඔහු දැනන් හිටියා. ඔහු යන ගමන අවසානයේ ඔහුට යම් දෙයකට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඔහුගේ අවසන් වචන වලම තියෙනවා හමුදාවට කියලා තියෙනවා මම දැනන් හිටියා මට මේ නම අත්‍යන්ත නැහැ කියලා. නමුත් මම දැනන් හිටින් නැත්තේ කවදා කොතනදී කොහොම වෙනවද කියන එක විතරයි කියලා. ඉතින් ඔහුගේ සූදානම් තියෙනවා විප්ලවවාදී වශයෙන් අරගල කරා. ඔහු විප්ලවවාදී වශයෙන් තමයි ජීවිතේ ලැබුණේ පූජා කරා. ඒතර ඔහු විතරක් නෙවෙයි. ඔහු වගේ තව තරුණ ගණනාවක් පක්ෂීතුම නායකයෝ සමහරවිට මේ දේශපාලන අදාළ නැති පිරිසකුත් ඝාතනය වුණා. පිරිස් තමන්ගේ පෞද්ගලික කර්මණ ඉටු කරගන්නත් බොහෝ ඝාතන කරා. ඒවා පසු කාලීන විවිධ පුද්ගලයන්ට බාර ගන්න සිද්ධ වුණා. ඒකට ඒ වගේ 60,000ක පිරිසක් ජීවිතේ පූජා කරා. රෝහණ විජේවීර තුරන්ට ඔවුන්ගේ අවසාන මොහොත මෙබඳු වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒ සියල්ලම ඔවුන් කරේ ඔවුන් ඒ ගැන දැනුවත් වෙ හිටියේ. නමුත් ඔවුන්ට අරමුණක් තිබ්බා රට යහපත් තැනකට ගෙනියන්න. ඒ ගත්ත ක්‍රියාමාර්ග තුළ අඩුපාඩු තියෙන්න පුළුවන්. යහපත් දේ තියෙන්න පුළුවන්. නමුත් මගේ තාත්තා ගැන ගත්තොත් එතනදි මම සංවේදී වෙනවා. නමුත් මම බොහෝ දුරට උත්සාහ කරන්න දකින්න රෝහණ විජේවීරගේ දේශපාලනයට පූර්ණ කාලීන විප්ලවවාදියා. ඔහුට තිබුණ අරමුණ. ඔහුගේ අරමුණ වෙන තමන්ගේ ජීවිතය පූජා කරා. ඒක රෝහණ විජේවීර කරන්නේ අප ඉතිහාසයට ගියොත් ලෝකේ අරගල කරපු නායකයෝ ලෝකේ රජවරු දේශපාලන නායකයෝ ජනාධිපතිවරු බොහෝ දෙනෙක් ජීවිතය පූජා කරලා තියෙනවා. කිතියම කිව්වොත් අවිංසාවාදී පියා මහත්මා ගාන්ධි පවා වෙඩි උණ්ඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට විජේවීරලා ගැන කවර කතාවද? එවනම් තාත්තගේ අවසන් මොහොත මීට වඩා වෙනස් විදිහකට ලියවෙන්න තිබුණා කියලා ඔබ විශ්වාස කරනවද? යම් දේශපාලන තීන්දුව වෙනස් වුණා නම් එහෙම වෙන්න තිබුණා. මම ඒ කාරණාවයි කියන්නේ අම්මා අවසාන මොහොතේ කියක් දන්න දෙයක් තියෙනවා. අම්මා දන්න මේ කරුණ කව දැනගෙන හිටපු කීප දෙනෙක් හෝ කවුරුන් හෝ හිටියද? මේ කර්නල් චානක පෙරේරා, මේ ජෙනරල් චානක පෙරේරා, එහෙම නැත්නම් රෝහණ විජේවීරයන්, චිත්‍රාංගනී විජේවීරයන් මේ තිදෙනා ඇරෙන්නට වෙන කවුරුන් හෝ දැනගෙන හිටියද? ඒක මම හිතන්නේ දැනගෙන යම් පිරිසක් ඉන්නේ නැති. ඔවුන් ජීවිතේ නතර නැහැ අද තව. දැන් චානක පෙරේරාත් මම එහෙම නමක් නම් කරන්නේ නැහැ. නෑ මම කියන්නේ එමේ සානක පෙර මහත්මයා. නෑ සානක පෙර සම්බන්ධ නැහැ කොහොමද? ඒක වෙනත්ම කතාවක්. වෙනම කතාවක්. වෙනම කතාවක්. ඔබ කතාව දන්නවද? මම දන්නවා. පස්සේ කතා පස්සේ කාලෙක හරි කියන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන්නේ නේ. අම්මා කිව්වේ නැත්තම්. ඒක අම්මගේ අම්මට විදිහයි කියන්නේ අම්මා කියන්නේ. අම්මා තීරණයක් ගත්තා. මේක සමාජයට අවශ්‍ය නැහැ කියලා. මම මෙහෙම අහුවොත් ඔය ප්‍රශ්නේ මං දන්න ඉතිහාසයේ ඔබගේ තාත්තා අතරංගුවට පත් වුණෙන් පස්සේ ඊට පහුවදා ඒවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඔබේ මව සහ ඔබ ඇතුළු කණ්ඩායම හම්බ වෙනවා. මම මේක කිව්වා විජේවීරට මේ තත්ත්ව වේලාසන කියලා ඔහු ප්‍රකාශ කරා කියලා සඳහන් වෙනවා. මේක රදාල් නෑ. ඊපස්සු අපි හමුදාවට බාර 19 නම්බර් ඊට පස්සේ දවසේ. දවසේ. එම් බාර වෙන මොහොතේ
ප්‍රේමදාස ජනාධිපතිතුමා අම්මර දුරකථනින් කතා කරනවා. කතා කළ ගැන්නේ මං රෝහණට කිව්ව රෝහණ මං කියපු දේ අහුන්නේ නැහැ. එච්චර ගැන්නේ මම හෙට හම්බෙනවා ඔබතුමියව මගේ ලේකම් කාර්යය ගැන්නේ පර්ණන්තේදී. ඊට පස්සේ යම ජනාධිපතිතුමා හම්බුන්න ඒ හම්බෙනකොට ජනාධිපතිතුමාට මං සියලු ප්‍රශ්න විසඳනවා. එතකොට තාත්තා ජීවිතු නතර නැහැ. එතකොට මිදිලා. එතකොට ඔබේ අම්මා හෝ ඔබ දැනන් හිටියා දේ ගැන. මම හිතන අම්මා දැනුවා. මොකද ඒ මොහොතේනකොට 13 වෙනිදා රූපාණී විකාශනය කරන රෝහණ ජීවිර. ඔවුන් වෙනත් ආකාරකින් කියන්නේ රෝහණ විජේවීර අත්තරන් වින අවියාවිද පෙන්වන්නේ ආයමේදී මේ කියන්නේ. දැන් ලංකාවේ පළවෙනි අවියාවිද පෙන්වන්නේ ආයමේදී මේ කියපු දෙලයක්. ඔබේ පියා. ඔව්. ඒක අදටත් කරනවා. පාවිච්චි කරනවානේ මේ වචන ටික. ඉතින් ඒ මොහොතේනකොට මම දැනුවත්. ඒකත් නැතිලා තියලා. එතකොට 19 වගේ වෙනකොටමයි හමුදාවට බාර වෙන්නේ. එතනේ බාරුණාට පස්සේ පහුවෙන් දිනේ තමයි ප්‍රේමස ජනත්පත්තු හමු වෙන්නේ. එතකොට ප්‍රේමස ජනත්පත්තු වුණා අම්බර කිව්වද ළමයිගේ අනාගතේ මම බාර ගන්නවා. සියලු කටයුතු මම කරනවා. ඒ කියලා අවුරුදු 5ක් දෙන්න කියලා කියනවා. මේකෙදි මේ අතීත කතා ගැලපෙනකොට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හිතවත්කමකින් හිටියා ඔබේ පවුලත් සමග. සබදයක් තිබුණා වෙන මොන ප්‍රශ්න තිබුණත් මේ විප්ලවය සම්බන්ධයෙන් සහ එවක හිටිය ආරක්ෂක අමාත්‍ය රංජන් විජේරත්න මහතා වෙනම මතයක් දරුවා විවිධ කතා කියවෙනවනේ. ඔව් ඔබ විශ්වාස කරනවා දැන් තාත්තා අත්තරංගු අරගෙන අම්මා හමුදාවට බාර නැකන් ප්‍රේමදාස ජනාධිපතිතුමා කිසිම ගනුදෙනුවක් තිබිලා නැහැ. අහහ ඊට පස්සේ තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒක මම දන්නේ කොහොමද ඔවුන් තීරණය කරේ කියලා අපිව තියාගන්නවද ඔවුන්ට ඝාතනය කරන්න තිබුණා. මාට අපි හමුදාට බාර වෙච්චින්ද ඒක වැඩි කියන්නේ නැති. ඉතින් කාරණා කොහොමද කියන්නේ දන්නේ නැහැ. ඒක තමයි කිසිම දන්නේ. නමුත් ජනාධිපතිවරයා තීරණය කරා මේ පවුල බලා ගන්නවා කියලා. ඒතකොට එතුමා තීරණය කළා තමයි කිව්වේ අවුරුදු 5ක් දෙන්න. අම්බරිගේ අවුරුදු 5ක් දෙන්න අවුරුදු 5කින් ලංකාවෙන් සුදු ඔක්කොම මතක වෙනවා. මේ ප්‍රශ්නේ මම විසඳනවා කියලා. ඊට පස්සේ අපි ත්‍රිකුණ මලේට යවන අධ්‍යාපන රටවලට. ඒතකොට ඒ අතරතුර ගොඩක් රටවලින් අපි ඉල්ලනවා එවන්න කියලා. ඒතකොට ප්‍රේමදාස ජනාධිපතිවරයා තමයි අපිව නොයවන්නේ. දෙන්නතු හමුදා කඳුරේම රඳව ගන්නවා යන්න දෙන්න කියලා. ගියානම් තත්ති මීට වඩා වෙනස් වෙන්නත් තිබුණා. නා අපි නිදාස් ලෝකෙක නිදාස් ජීවත් වෙනවා. ගියානම් හොඳයි නේ. ඔව් ඉන්නේමයි. දැන් ඒක උන් නැහැ නේ. අපි උන දෙයට මුහුණ දීලා අනාගතය යහපත් කරගන්න තමයි උත්සාහ කරන්නේ. මේ තත්ති මිදිලා අපිට ලෝකෙ වෙනස් කරකට යන්න තිබුණා නම් අපිට මිත්‍රා යහපත් කරගන්න ඉන්න තිබ්බා. මේ දන්න තොරතුරුත් එක්ක ඔබේ පියා ඝාතනය කරා ඒකට අනදුන්න කෙනෙක් ඉන්නවා කියලා ඔබ දැනුවත්භාවයක් තියෙනවද මට නොකිව්වා? නෑ මාත් දන්නේ පත්‍ර වලින් සහ ඒ විවිධ අවස්ථාවල යම් යම් පුද්ගලයන් ලිඛිතව කරනවා තමයි. අම්මා දැනුවත්භාවයත් එහෙම නෑ. බග කිව්ව යුතු චරිතයක් මෙන්න මෙයා තමයි මෙහෙම වෙන්නේ නැති කියලා හරි එහෙම හිතේ සේයාවක් එහෙම නෑ. දැනුවත් කිරීමක් එහෙම සම්බන්ධයක් නෑ. අකින අම්මා දේශපාලන සම්බන්ධයෙන්වත් එහෙම කිසිම දෙයක් අත්‍යවශ්‍යව කතා කරන්නේ නෑ. ඒකට ඒ වගේ කතා ගොඩනැගින්නේ යම් සිදුවීමකට මුහුණ දුන්න නම් ඒ සිදුවීමේ දන්නවා. හරි. එතනින් එහාට කිසිම දෙයකට මම හිතන්නේ හොයාගෙන ගිහිල්ලා එහෙම. ඔබේ පියාට සහ පවුලට බාහිර පරිසරයත් එක්ක අම්මගේ ඥාතීන් සහ හිතවතුන් ඒ පිරිස එක්ක පිළිම ඒ කියන්නේ බප්පලති වෙනත් පිරිස ඇති ඒ අය ගැන ඒ සමගවත් සම්බන්ධතා පවත්වන අවස්ථාවක් තිබෙන නැද්ද දුරකතන ඉන්න? මෙහෙමයි දැන් මුල් කාලේ හමුදා කඳුරට හමුදා කඳුර ඉන්න කාලේද නැත්නම් තාත්තා හැම කඳුර තුල සිටින කඳුර ඉන්න කාලේ මුල් කාලේ අපිට එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. පසු කාලිනු අවස්ථාවක් හම්බෙන්න වසරකට දෙපාරක්. අම්මගේ අම්මයි කියන ආච්චි අම්මව සහ ඒ අම්මගේ ළඟම ඥාති මාමා කෙනෙක් සහ නැන්දා කෙනෙක් ලොකු අම්මා හම්බෙන්න. ඒතර අවස්ථාවක් දෙනවා. ඒක තමයි එකම තිබ්බ අවස්ථාව. ඒතර ඒ ලොකු අම්මගේ දරුවන් ඒ සහෝදර සහෝදරයන් හම්බෙන්න අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ වසරකට දෙපාරක් හෝ තුන් පාරක් ඒකර වෙන හමුදායෙන් අවතරවන් දීලා වුන් හවුදා කඳුරට එනවා. එහෙම අවස්ථාවක් තිබුණා. දැන් මට මතක නම් පොඩි කාලේම අපිට මොනාර වුණාම අපි ලොකු අම්මට තමයි ලිමක් යවන්නේ මේ පෑනක් ඕනේ, ගම් බෝතලයක් ඕනේ, මකණයක් ඕනේ කියලා. එතකොට අර අවුරුද්දකට හම්බෙන අර මොහොතට ඇය සීලු දෙහිම රැඟෙන එනවා. මට හොඳට මතකයි දැන් ඒ කාලේ ඉඳන් අර මගේ මනසේ ලොකු ඔළුවට තිබි ලොකු අම්මා තමයි මේ ඔක්කොම දේවල් ගෙනත් දෙන්නේ කියලා. එයාට කිව්වනම් හරි ප්‍රශ්නේ. එතන ඒ විතර අවුරුද්දකට දෙපාරක් විතර ඔක්කොම අපිට අවශ්‍ය පොත් පෑන් පැන්සල් ඒතර ඒ තව හිතවත් කට්ටිය උදව් කරන ඒ සියල්ල රැගෙන අපි වෙනවා එනවා කඳුරට. ඔබ
දැන් ඔබේ තාත්තත් විප්ලවයක් කරේ උතුරේ තරුණයන් වෙනුවෙන් ප්‍රභාකරනොත් විප්ලවයක් කරේ. එතකොට මේ දෙදෙනම එකම විදිහක දකින්න එකම අය එකම අච්චුවේ චරිත දෙකක් දෙපැත්තේ කියලා විවිධ චෝදනා තිබුණනේ. එතකොට ඔබ හිතන ප්‍රභාකරනේ ඔබේ තාත්ත වෙනස් කියලා. පටලවෙන තියෙන්නේ. සන්නද්ධ ක්‍රියාමාර්ග තුල සමාන වෙන්න පුළුවන් ගැත්ත. නමුත් විජේවීරේක පැහැදිලිම තියෙනවා යාපනයේදී ඔබට මම හිතන්නේ එන්ටිටිකෙන් ගලපුත් ගන්නවා. රටේ දෙමළ ජනතාවට ඕනම සුළු ජාතියකට ස්වයං තීරණ ගැනීමේ අයිතිය අපි පිළිගන්නවා. නමුත් ඒකට විසඳුම රට දෙකට කිරීම නෙවෙයි. ඒකී රටක් කියන එක විජේවීර හැමතිස්සෙම විශ්වාස කරනවා. ඒක රටයි තියෙනවා. ඒක රට තුල අපි සමගින් ඉන්න ඕනේ කියලා. එතකොට එන්ටිටි එකේ මතුනේ ඒක නෙවෙයි. බෙදා වෙන් කර වෙනම රටක්. ඒතර ඒක සම්පූර්ණයෙන්ම එකමාව තියෙන කාරණා නෙවෙයි. වෙනස්. පැහැදිලිව වෙනස්. ඒක බෙදුම්වාදී සන්නද්ධර්ගලයක්. මේක විප්ලවීය සමාජ අරගලයක්. කාරණා දෙකක්. දේශපාලනික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ ඔබේ පියා. එතකොට ඒක නායකත්වය දෙන්නේ පියා. අද ඔබ ඒකේ කොටස්කාරයෙක්ද? නෑ මම එහෙම මේ මොහොත වෙන විටත් මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නෑ. ඔවුන් ඔබට කතා කරනවාද? එහෙම දැන් අපි ජනතා විමුක්ති පෙරමුණ කියලා ගත්තොත් ඒ කියන්නේ නායක පිරිසනේ ජනතා විමුක්ති කියන්නේ විසිරී සිටින සාමාජික ගණනාවකින් ප්‍රතිමුක්ත පක්ෂයක්. එතකොට රොන් විජේවීර කියන්නේ ඒ ආරම්භක නායකයා. ඒ අනිවාර්යයෙන්ම මට ඇඳුම්කම් තියෙනවා. පක්ෂයේ හිටවත් කට්ටිය මාත් එක්ක කතා කරන වෛද්‍යවරු, ඉංජිනේරුවෝ විවිධ ශේෂ්ඨයන් තුල. සමහරවිට ඔවුන් අද ජනතා විමුක්ති තුන ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පක්ෂයක. එහෙම නැත්නම් රටේ වෙනත් තැනක. ඒ සියල්ලත් එක්ක මම කතා බහ කරනවා. ඒ කියන්නේ දේශපාලන වශයෙන් නෙවෙයි පොදුවේ කතා බහ කරනවා. ඒ අරින්න දේශපාලනික සම්බන්ධතාවය කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. නමුත් මන් තුල හැම දෙයක් ගැනම කියවීමක් තියෙනවා. ඔබේ පියා පක්ෂයේ ආරම්භක සමාජික ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. ඔබේ පියාගේ දැක්ම ඔබ හිතනවද වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ තුන තියෙනවා කියලා? නැහැ මම දැන් මම ඔකට කතා කරන්න ගියොත් ඔක ලොකු දේශපාලන විවාදයකට මුල පිරිනවා. මම හිතන්නේ මම දේශපාලනේ තොරව කතා කරනවා නම් ගොඩක් හොඳයි කියලා. ඒක මම හිතන්නේ ඒක පාක්ෂිකයන්ට සහ රටේ ජනතාවට බාරයි. මේ දැන් ඔබ මේ ප්‍රශ්නේ මම අහ අනවශ්‍ය ප්‍රශ්නයක් විදිහට තව වුණා ඔබට හිර කරලා අහන්න පුළුවන් ප්‍රශ්නේ මම අහන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අය බොහෝ දෙනෙක් කැඩිලා පක්ෂ ගොඩක් හදලා තියෙනවා. මේ හැම එකකම යට විප්ලවීය නායකයෝ ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ පන්නරය ලැබපු අය ඉන්නවා. ඔබ මොකද හිතන්නේ මේ ගැන? මම ඒක සාමාන්‍ය තත්ත්වයක්. දැන් ලෝකයේ තුලම ඕනම පක්ෂයක කොටස් කැඩෙන දැන් දෙමින් ගොඩනගු පක්ෂෙත් කොටස් කීපයකට කැඩෙනවා. බොල්ෂෙවික් මෙන්ෂෙවික් විප්ලවවාදී පක්ෂවල තියෙන යම් එක ලක්ෂණයක්. දැන් විතරක් නෙවෙයි අපි ගත්තොත් එක්සත් ජාතික පක්ෂය. කැඩ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩ තමයි පොදු පෙරමුණ සම්දාන. ඕනම දේශපාලන පක්ෂයක් කොටස් කොටස් වලට කැඩ ගිහිල්ලා පසු කාලිනව නායකයොත් එක්ක ගොඩනැගිනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණටත් පොදුයි. ඉතින් ඒ සියල්ල තුලම වෙනත් පක්ෂ ගොඩනැගුණත් ඒ සියල්ල තුලම ඉන්නේ අර ජනතා විමුක්ති පෙරමුණේ පන්නරේ ලැබපු නායකයා. ඉතින් මම හිතනවා ඒ පක්ෂ වෙනුණත් ඔවුන්ට යම් අවස්ථාවකට වෙන්න පුළුවන්. ඒක තුලා යහපත් වෙනකට රට ගෙනියන්න පුළුවන් ඒකයි අවශ්‍ය වෙන්නේ. මොකද අවසාන වශයෙන් ඔවුන් සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ රට යහපත් දෙයක්න. රටේ ජනතාවට යහපත් දෙයක්න. ඔවුන්ට ඒක තුලා වැඩ කරන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණේ සාමාන්‍ය සමාජිකත්වයට එළමෙනකොට බොහෝ දෙනෙක් කියන මේ පන්ති පහට යනවා ඉගෙන ගන්නවා හැම දෙයක්ම මේ දේවල් ඉගෙන ගන්නවා. ඔබට අවස්ථාවක් ලැබුණ නැද්ද පන්ති පහට සහභාගී වෙන්න? නෑ මම දේශපාලනට සම්බන්ධ වෙලා හිටියෙම නැහැ. විශේෂයෙන් මම කඳුරු ජීවිතයක් ගත කරේ. ඒතකොට පන්ති පහ ගැන මේ එහෙම ලබා ගන්න අවස්ථාවක් උදා වුණෙත් නෑ. මම දන්නේ නැහැ දැන් එහෙම පන්ති පහ කරනවාද කියලා ඒ 71 වගේ. නමුත් ඔවුන්ගේ අධ්‍යාපන වැඩ පිළිලක් තියෙනවා. නමුත් මම දේශපාලන හදාරපු ශිෂ්‍යෙක් හැටියට ඔවුන්ගේ පන්ති පහ ගැන වෙනම හැදෑරීමක් පොතපතින් හැදෑරීමක් කරන්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් පියාගේ ලිපි ලේඛන හෝ කුමක් හෝ ඔබ සතුව තාම ඉතුරු වෙලා තියෙනවද මොනවාරි? ඔව් දැන් තාත්තා ලියපු පොත් ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඒ පොත් ගැන මම පොත් කියවලා තියෙනවා පොත් හදාරලා තියෙනවා විශේෂයෙන්ම උද්‍යෝගල ඊළඟ මාර්ගලට විසඳුම් කොහොමද කියන පොත. ඒක මම හිතන්නේ මේ අපි ලංකාවේ දේශපාලන වශයෙන් පාවිච්චි කරාට ලෝකෙ තුල ඒක ගොඩක් පරිශීලනය කරනවා මේක මේ දැනුම ලබා ගැනීම සඳහා. ඉතින් ශිෂ්‍යෙක් වශයෙන් මම ඒ වගේ කිසි ගන්නවා ඒ විසඳුම් ප්‍රායෝගිකයි අදටත් උතුරේ ප්‍රශ්නයට. මම හිතනවා දැන් අපි ඇත්ත කතාව ගත්තොත් චතුර අපි 2009 යුද්ධය ඉවර කරා. දැන් ඇත්තම ප්‍රශ්නේ දෙමළ සිංහල ජාතිකත්ව දෙකක් එක භූමියක් තුල ඒකීව වාසය කරද්දී භෞතික සමාජ න්‍යායික ගැටලුමක් වුණා. ඒ ගැටලු තමයි LTT සංවිධානය මගින් බෙදුම්වාදී යුද්ධයකට ගෙනිච්චේ.
ඇත්ත බුද්ධ කියන එක අපි ඉවර කරා. හොඳට අපි මේ ලංකාවේ අපි බොහෝ දෙනෙක් මේක තාම තේරුම් ගන්නෑ. එල්ටීටී බෙදුම්වාදී යුද්ධේ විතරයි අපි අවසන් කරේ. ප්‍රශ්නේ එතන එහෙමමයි. ඔබ බලන්න ප්‍රශ්නේ විසඳිලා නැහැ. ප්‍රශ්නේ එතන එහෙමම තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ අපි යුද්ධය අවසන් කරගත්තා. යුද්ධය අවසන් කරලා සාමය ගිනාව. නමුත් ඒ සාමය කොච්චර කාලයක් තියෙයිද? අවුරුදු 20ක් 30ක් 40ක් දැන්ටම පටන් ගන්න තියෙන රට බෙදෙන ව්‍යවස්ථාව දැන්ටම ගෙනල්ලා තියෙනවා මම හිතන්නේ. ඔබතුම මාධ්‍ය දෙකේ හරියට දකින්න ඇති. මේ අවුරුදු කෙටි කාලෙට වෙවිලා දෙන. ඇයි? ප්‍රශ්නේ එතන එහෙමමයි. දෙමළ සිංහල ජාතිකත්ව දෙකක ගැටුම ඊළම් අරගලිය විසඳිලා නැහැ. ඒ අරගලිය එහෙම තාම යනවා. ඒ අරගලිය එක මූලවරක් තමයි සන්නද්ධ බෙදුම්වාදී ගැටුම යුද්ධය. ඒක විසඳුවා. නමුත් අපි ප්‍රශ්නේ තාම විසඳගෙන නැහැ. අරගලයට විසඳුම ඔබේ පියා කියන විදිහට ඔබ හිතනවා නම් කොයි වගේ විසඳුමක් විය යුතුද? ඒක කෙටින් සාකච්ඡා කරනවා ගොඩක් අමාරුයි. නමුත් ඒක වුන් පිළිගන්නේ ඒක ජාතිකන්දියක්. සුළු ජාතියක් සමාජාතියක් ජීවත් වෙද්දී ඔවුන්ගේ අයිති. දැන් දෙමළ පුද්ගලයෙක්ට යාපනයේ තමන්ගේ පොලිසිය රිලා වැඩ කරගද්දී ඔවුන්ට දෙමළ භාෂාවෙන් වැඩ කරගන්න බැරි නම් ඔවුන්ට එතන පස්සියක් පෑන්නයි. තමන් රජයේ කන්තෝරුවකට ගියාම කොළඹ ඇවිල්ලා පාස්පෝට් එකක් හදාගන්න යද්දී තමන්ගේ භාෂාවෙන් වැඩ කරගන්න බැරි නම් ඔවුන්ට එතන ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නේ යම් කෙනෙක්ට ගන්න පුළුවන් සන්නද්ධ අරගලයකට ඔහු යොදු යුතුව ගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැති දැනට අපි වැඩ කරා නම් එතන ප්‍රශ්නේ විසඳිලා. ඒ පොඩි ප්‍රශ්න පොඩි දෙයක් තියෙනවා. ඒක දෙක කරගන්න අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපෝසත් වෙලා තියෙනවා. මොකද දැන් මේ රටේ අවසාන රජතුමා සිංහල රජකෙනෙ ඉන්නේ නායකකාර වංශිකයෝ. ඒත් අපි ඉතිහාසය තුළම මේ ජාතීන් දෙක තුනම ජීවත් වෙලා තියෙනවා මේ රටේ. අපිට පස්ස තිබ්බේ නැහැ නේ. එලාරුණත් රජ කෙනෙක්. සම්බද නායක ඉන්නේ, දස්තවාදී ඉන්නේ. ඒතර මේ රට තුල නායකකාර වංශිකයන් සිංහලයන් ද්‍රවිඩ රජවරු ආක්‍රමණිකව සිටියා. ඒවට සටන් කළා, ඒවා ජයග්‍රහණයක් කරා. නමුත් දැන් මේ තියෙන තත්ත්වය සුද්ධ යටත් කරගෙන යනකොට ඊළඟ රට තුල දැන් තියෙන සම්පූර්ණ රට බෙදෙන තැනට මේක බෙදා ගන්න නැතුව විසඳගන්න අපිට අනිවාර්යයෙන්ම න්‍යායාත්මක සමාජීය වැඩපිළිවෙළක් අවශ්‍යයි. මොකද යුද්ධෙන් අපි පරාජය කරේ යුද්ධය. අපි ජයග්‍රහණය ලැබුවා. අපි ඒක සැමරුවා. නමුත් මේ ප්‍රශ්නේ තාම එහෙමම එතනමයි. ඉතින් මේක මීටරා මේ රටේ මිනිස්සු දකින්න උත්සාහ කරනවා. අනිවාර්යෙන්. දැන් ඔබේ මා කියවා තිබෙන ඉතිහාසයේ පියා සඳහන් කරනවා අවසාන මොහොතේ උලපණින් එන්නේ ඉස්සෙල්ලා ගිහිල්ලා කාරණා දෙකක් ඉන්න එකක් තමයි මා නිවැරදි නම් දරුවෝ බුදුදහමින් ඉවත් කරන්න එපා, දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා කියන කාරණේ. හැබැයි රෝහණ විජේවීර කියන චරිතය ආගමක් අදහන්නේ නැති නිරාගමික කිසිදු පක්ෂයකට පාටකට පල්ලියකට පන්සලකට කොටු වෙන්නේ නැති එහෙම චරිතයක් විදිහට මේ පක්ෂ ජනතා මුක්ති පෙරමුණේ සමාජිකයා කියන්නේ අන්න ඒ විදිහ කෙනෙක් කියන එකනේ අපිට හැඟීමක් එන්නේ. තාත්තා මොකද ඒක මේ විදිහට වෙනස් කරලා තමන්ගේ ළමයා වෙනස් කරන්න එපා කියලා අම්මට කියලා යන්නේ බුද්ධ ආගමේ? මම හිතන්නේ ඔක ප්‍රධාන වශයෙන්ම ඔක සමාජය තුළ වැරදි මතයක් ගොඩනගලා තියෙන පළමු දේ. දැන් මාක්ස්වාදයේ තුල ආගමත්තික ගැටුමක් තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් පැන නගින්නේ යුරෝපයේ. යුරෝපයේ ආගමික පල්ලිය තමයි රටපාලනය කරන්නේ. ඒකට ඔවුන් මේත් එක්ක ගැටුමක් ඇති වෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් එළියට එන්නේ. නමුත් සමාජවාදයේ තුල බොහෝ දුරට ආගමික මතවාදයන් පිළිගන්න ප්‍රමාණය අඩුයි. නමුත් දැන් රෝහණ විජේවීර ගැන ගොඩනගපු ජනතා විමුක්ති පෙරමුණ හොයවා අපි ගම මාක්ස්වාදී ගත්තම විජේරුගෝ අපිට ගැලපෙන සබත්තු අපි මහ ගන්නවා කියලා. රුසියාවේ සබත්තු මේ ගෙනල්ලා දාන්න බෑ කියලා. එතකොට මේක බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච රටක්. ඒතර ප්‍රධානම දේ තමයි බෞද්ධ දර්ශනය කියන එක ඒක ආගමක් නෙවෙයි. ඒක ලෝක තියෙන ශ්‍රේෂ්ඨම දර්ශනය. ඒතර දැන් සමහර අවස්ථාවලදී යම් පාලකයෝ ආගම සහ ආගමික නායකයන් පාවිච්චි කරනවා මේ ජනතාව මෝඩයට අඳින්න. ජනතාව ගොනාට අඳින්න. සමාජයට නායක අරගල කරුවන්ට සිද්ධිනවා මේකත් එක හැප්පෙන්නේ. ඒතර ඒක හුවා දක්වන්නේ මේ ආගමට පහර ගන්නවා කියන එකයි. නැවත ඔවුන්ගේ සැබෑ අරමුණ තියෙන්නේ මේ ආගම හෝ මේ දර්ශනය වැරදි විදිහට යොදා ගන්න එක, බුදවල අනිත් පැත්තට ගන්න එක. ඒකත් දැන් ගත්තොත් බුදුදහම සමහර අවස්ථාවලදී මාක්ස්වාදයට බොහෝම ළඟින් යන දර්ශනය. අදරත් බුදුදහම තියෙන දැන් අපි ගමු බෞද්ධ දර්ශනය තුළ තියෙන අපේ නීතිරීති පද්ධතියක් තියෙනවානේ, පන්සිල් පද පහක් තියෙනවානේ. දැන් මේ පන්සිල් පද පහ නීතියක් හරි වශයෙන් පක්ෂයක් ඇතුළේ තියෙන මොන පක්ෂයකද කියලා හිතන්නේ? මත්පැන් නොගෙන එක
පංචාව දේශනය නැතික. ඔබට බාන්න පුළුව මොන පක්ෂ ඇත්ත තියෙන්නේ. ඔබට දේශපාල පක්ෂ තියන්න පුළුව. එතර ඒ සංස්කෘතිය හරපද්ධතියන් අරන්තින කවුද. කවුද කරකින්න කවුද තරකින් නැත්ති. එතර සැබෑ බෞද්ධ දර්ශන තියෙන කවුතුන් ගවද. එක ආගමල් ලෙසන වේ ඒ පක්ෂණ. පක්ෂයක් දකින අයවා. ඒ පක්ෂණ. උපදීරණය කරන්න. මක්ස්වාදී මක්ස්වාදී ප්‍රධාන ජත මේ මිනිසුන්ගේ අපිවීම මක්ස්වාදී ප්‍රධාන වශයෙන් පැහැදිලි කරනවා මේ මිනිසුන්ගේ ඇති නැති පරතරය ඇති නැති පරතරය අයින් කරලා මේ දුප්පත් මිනිසුන් සියල්ලම එක මට්ටමකට ගෙනාවොත් මේ ලෝකෙ තියෙන සොර සතුරු බිය මේ ඔක්කොම නැති කරන්න පුළුවන් කියලා. ඒක ඕක දැන් මාක්ස් කාල් මාක්ස් කියන කලින් ඒක බුදුහාමුදුරු දීඝනිකායේ පැහැදිලිවම කියලා තියෙනවා. මේ මිනිසුන්ට සොර සතුරු බිය තියෙන ඇතිකරන පුද්ගලයන්ට දඩුවම් දීන්නේ නෙවෙයි මේක. දඩුවම් වලින් ප්‍රශ්න විසඳන්න බෑ. මේක විසඳන්න ඕනේ. ඔවුන් ඒ දුප්පත්කමින් උඩට ගන්නවා. ඒතර මාක්ස්වාදියෝ කොහෙනස් විදිහකට කියන්නේ. මේ සමාජය ඇති නැති පරිතරය අඩු කළා මේක පොලිසිය දාලා මේක විසඳන්නේ පොලිසියෙන් මර්ධනය කරන්නේ. එහෙම නෙවෙයි මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒතර දීගණිකයි උදාහරණ ඔක අවුරුදු 1000 ගන්න කලින් කියලා තියෙනවා. ඒතර ජීවිතයන් මේ සියල්ල අදාළ තියෙනවා. ඒතර විජිරණේ කියන්නේ ලොකු දැනුමකින් හිටියා. අපි පොඩි කාලෙත් අපේ බෞද්ධ සාහිත්‍ය බෞද්ධ පොතපත අපි ගාව තිබ්බා. අපි ඒක හැදේරුවා. ඒක බොහොම විජේරයන්නේ බෞද්ධ දර්ශනයට විරෝධී කියන එක ඒක පසු කාලීනව ඒක දේශපාලන වශයෙන් කොනෙක්ට් කියන එක යම් මොහතක ජනතාව විශ්තු කරමුද ඒ විජේරයන්ට පහර ගහන්න ඕන නම් මේ බෞද්ධ පදනම අරගෙන ඒකෙන් පහර ගෙවුවා. පහර ගහන නිර්මාණයක මතවාදී. නමුත් සමහරලට ජනතාව විශ්තු කරමුද පක්ෂයක් වශයෙන් නොවුනේ කතාව කියනවා අඩුයි. අපි මෙහෙම තැනක ඉන්නේ කියලා. ඔබ එක පක්ෂයෙන් තියෙන කරුණු දෙයක්. ඔබ ආගම විදිහට විශ්වාස කරන්නේ? මම කියන්නේ මම බෞද්ධ දර්ශක. මම පිළිගන්නේ බෞද්ධ දර්ශනය. මම බෞද්ධයි. මගේ අම්මා කිතුනු බැතිමතෙක්, තාත්තා බෞද්ධයෙක්. ඒත් මම කිතුනු දහම් සහ බෞද්ධ දර්ශන සියල්ලම කියවලා තියෙනවා. ඒතර මම පිළිගන්න දෙයක් තමයි මේ හැම දර්ශනයක් තුළම යහපත් දෙයක් තියෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෝ බුදුදාන වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. ඒක අපි ඒක තමයි වැඩිපුර කියවන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ මට අර ප්‍රතිපත්ති පූජා කරන කෙනා තමයි සැබෑ බෞද්ධයා. නැතු මල්ටිටි වැඳ වැඳ යන කෙනා නෙවෙයි කියලා. ආමිසේ පිටිපස්සෙන් යන කෙනා. ඒතර මොකද කියන්නේ බුදුහාමුදුරුවෝ මේ හැමෝම ශ්‍රේෂ්ඨ ගුරුවරු මේ ලෝකෙට. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ කියලා. ඒතර බුදුදාන වහන්සේ අපි වැඩි වශයෙන් දකිනවා මේ එතෙක් මෙතෙක් බිහි වූ දාර්ශනික වශයෙන් ඉහළම ඉන්න දාර්ශනික සම්බන්ධ පුද්ගලයා කියලා. ශාස්ත්‍රවරයා කියලා. ඒතර බුදුදහමෙන් අපිට ගන්න පුළුවන් බොහෝ දේ තියෙනවා. දැන් මම උදාහරණයක් වශයෙන් රුසියාව. දැන් ගිය මාසේ දෙසැම්බර් පළවෙනිදා තිබුණා ලෝක HIV පිටු දැකීමේ තරුණයන්ගේ අරගලය කියලා වැඩසටහනක්. ඒතර රුසියාවෙම හිටපු සියලුම වෛද්‍ය විශේෂඥයෝ පැමිණියා. බ්‍රසීලිය, එංගලන්තය, ඇමරිකාවගේ වෛද්‍ය විශේෂඥයෝ බොහෝ දෙනෙක් පැමිණියා. මම අපේ විශ්වවිද්‍යාලෙන් වෛද්‍ය විශේෂඥයෙක් නොවන කෙනෙක් වශයෙන් සහභාගී වෙනවා. ඒතර හැමෝටම තිබුණා ඉදිරිපත් කරන්න කොහොමද මේ HIV ජය ගන්න කියලා. ඒතර හැමෝම වෛද්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධ බෙහෙත් කොහොමද මේක ජය ගන්න කියලා නිර්මාණය කළා. මම ප්‍රසන්ටේෂන් එකක් පේපර් ගන්න ලිව්වා බුදුදහමෙන් කොහොමද HIV ජය ගන්න කියලා. දැන් අපි ලංකාව ගත්තොත් ලංකාවේ HIV ප්‍රමාණය ඉතාම අඩුයි ලෝකෙත් එක්ක ගද්දි. ඇයි? අපි වෛද්‍ය ශාස්ත්‍රයේ මේ බෙහෙත් දිනුනද? අපි වෛද්‍යරු ලොකු කාර්යභාරයක් කරනවා. මේ බෞද්ධ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය එක යම් කෙනෙක් දකින්න පුළුවන් අපේ තරුණයන්ගේ නිදහස නැති කරන විදියට. ඒ වගේම යම් අවස්ථාවකදී අපිට ආරක්ෂාවකුත් ලබා දෙනවා. ඒතර මම ඒ ගැන අධ්‍යයනය කරලා මම ලිව්වා චතුරාර්ය සත්‍ය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කොහොමද HIV හැදෙන්න කලින් අපි නවත්ත ගන්න අපේ සංස්කෘතිය තුළ. එතකොට දැන් මට අවසානයේ වුණ මම පළවෙනි ස්ථානයේ ලබා ගත්තා බුදුදහම සහ HIV පිටිදැකීම. දැන් රුසියාවේ මම ජීවත්වන ප්‍රදේශයේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් යොමු කරලා තියෙනවා වුන් මේක අධ්‍යයනය කරනවා. මම ගම මේක මම කියපු දෙයක් නෙමෙයි. මේක මේ ලංකාවේ බෞද්ධ දර්ශනින් පෝෂණය කරලා හැමෝම දන්න දෙයක්. ඒතර වුන් මේ දර්ශේ දැනුම හොයාගන්න දැන් කැමතියි. ඒතර අපිට ලෝකෙට ගෙනියන්න දෙයක් තියෙනවා. අපිට මේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ අපිට ලොකු වටිනාකමක් තියෙනවා. ඒතර වෙලා තියෙන අපිම විසින් ඒක බලදාගෙන තියෙනවා. නමුත් අපිට ලෝකෙට ගෙනියන්න දෙයක් තියෙනවා. දැන් බුදුදහම ගැන කතා කළා වගේම ඔබට මේ පවතින ක්‍රමය හැමදාම අරගල කළේ ජනතා මුක්ති පෙරමුණ ඔබේ පියා මේ පවතින ක්‍රමයට විරුද්ධව අදටත් මේ පවතින ක්‍රමයට විරුද්ධව අරගලයක නිරතවන්න විරුද්ධව යන්න ඔබට කැමැත්තක් තියෙනවද? ඔබ සූදානම්? මෙහෙමයි.
මං විශ්වාස කරනවා මේ දැන් ලංකාවේ පවතින ක්‍රමය සාධාරණ නැහැ. දැන් අපි ගමු මේ පවතින ක්‍රමය සාධාරණ මේක යහපත් නම් මේ රටේ මිනිස්සු සතුටින් ඉන්නවා. අර වාහනේ යන කාබන් ටිකටත් බද්දක් ගන්නවා නම් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒකද? කොළඹට එන්න පය දෙකක් විතර පොලිමේ ඉන්න ඕනේ වාහනේ. ඒතර අපි සංවර්ධනේ වෙලාද? පාසලට ළමයෙක් දාගන්න දෙමව්පිය හැමතැනම දුවන්න ඕන. ඒතර ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න. මේ වලින් ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ නැද්ද? ඕන් හෙම්බත් වෙලා නැත්නම් මේ ක්‍රමේ සාධාරණ. මේක හොඳයි. එහෙම නැතුව ජනතාවට තේරෙනවා නම් තමන් රස්සාවක් කරලා, කීයක් හරි හම්බ කරලා ඒ එන මොහොතේ තමන් මේ ජීවිතේ විඳිනවද විඳවනවද? ඒකෙන් තීරණය කරන්න පුළුවන් මේ සමාජ ක්‍රමේ සාධාරණද යහපත්ද නැද්ද කියලා. ඉතින් මිනිස්සු විඳවනවා අපි දකිනවනේ. මම යුරෝපේ ඉඳන් ඉන්නේ. මම දකිනවා ඒ රටවල මිනිස්සු කොහොමද ජීවිත විනෝදයෙන් ගත කරන්නේ කියලා. ඒතර අපේ රටේ මිනිස්සුන්ට සම්පත් තියෙනවා. බුද්ධිමත් මිනිස්සු 90%කට වැඩි සාක්ෂරතාවය ඇත්තන බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. ඒතර මේ රටේ මිත්‍රා හොල් තැනකට ගෙනියන්න පුළුවන්. මේක මිත්‍රා ලොකු තැනකට ගෙනියන්න පුළුවන්. මොකද ලෝකෙන් ගත්තම ලංකාව ඉතාම කුංචි රටක්. භූමියක් වර්ග කිලෝමීටර් 65,000 අඩු ප්‍රමාණයක්. නමුත් ලෝක ජනගහනය ගත්තොත් චතුර ඔබ දන්නවද ලංකාව පළවෙනි 70%ට ඉන්නවයි කියලා. ලෝක ජනගහනය. රටවල් 225කින් පළවෙනි 70%ට ලංකාව ඉන්නවා. 73 වෙනි ස්ථානයේ ජනගහනය ගත්තා. මේක පොඩි නෑ. මේක ලොකු මානව සම්පතක් තියෙන රටක්. ඉතින් මේක දියුණු කරන්න පුළුවන් අපිට. 365,000 ඉන්න ඉරලී වැඩි. ඔද සංස්කෘතියක් තියෙන රටක්. ඉතින් මේක ඉස්සරහට ගියන්ට ඇයි අපි යන්නේ නැත්තේ? මේ සිස්ටම් එක. සිස්ටම් එක අවුල්. මේ සිස්ටම් එක වෙනස් කරගන්න ඕනේ. ඒකට මම කියන්නේ සන්නද්ධර්ගලයකට යන්න ඕනේ කියලා. නමුත් මේ තරුණ පරම්පරාව, විශේෂයෙන් මම කියන තරුණ පරම්පරාවට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක සමාජයට තව දැනුම දීලා, සමාජෙ මිනිත්තු උසස් තැනකට ගෙනල්ලා මේ රට යහපත් තැනකට ගෙනියන්න පුළුවන් නම් ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ. සිස්ටම් එක වෙනස් කරන්නේ කොහොමද? බොහෝ ක්‍රම තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ඒක අපි කරන්න පුළුවන්. චද්දි මුණත් කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ හොඳ හැඟීමක් තියෙන රටට සැබෑ ලෙස ආදරය කරන පිරිසක් හොඳට එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මාර්ගයක් පෙන්වන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ රට හොඳට එකතු වෙන්න. ඔබට තියෙනවද සිස්ටම් එක චේන්ජ් කරන්න, මේ ක්‍රමය වෙනස් කරන්න ප්ලෑන් එකක්, ක්‍රමවේදයක්, මොන හරි හිතපු දෙයක් තියෙනවද? හිතලා තියෙනවද? සාමාන්‍ය හිතෙනවද සමහර දේවල්? රට ගැන අනිවාර්යෙන් මම හිතනවා. රුසියාවේ හිටියත් කොහේ හිටියත් රට ගැන හැමතිස්සෙම හිතනවා. ඔබේ දේශපාලන අනාගතය කොහොම වෙයි? මම දැනට අධ්‍යාපනයේ ළමු සිසුවෙක්. අධ්‍යාපනය තමයි මගේ මූලික දේ. මම හිතනවා රට වෙනුවෙන් මම දෙයක් කරන්න ඕන කියලා. මොකද මම රුසියාව ඉගෙන ගත්තත් කොහේ ඉගෙන ගත්තත් අවුරුදු 13ක් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිහෙක්. එතකොට ඒක මගේ වගකීමක් තියෙනවා මේ රට වෙනුවෙන් වැඩක් කරන්න. එතකොට මගේ පාසලේ ආදර්ශ පාඩේ තමයි පෙර රට. රට වෙනුවෙන් අනිවාර්යෙන් මම දෙයක් කරන්න ඕන. අපි බලමු ඒක දේශපාලනයෙන්ද? එහෙමත් නැතිනම් වෙනත් ක්‍රමයකින්ද? රට සේව කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඊතර ආශිර්වාද තියෙනවද? අම්මගේ ආශිර්වාද තියෙනවද ඒක? අම්මා එහෙම කිසිම දෙයකට බලපෑම් කරන කෙනෙක් නෙමෙයි. බොහොම නිහල කාන්තාවක්. නමුත් අම්මා කොහොමත් යම් තියෙන්නේ එකපාරක් වැටුණු වලේ තව පාරක් වැටෙන්න. නමුත් යහපත් ඕනම දෙයකට අම්මා ආශිර්වාද කරයි. රෝහණ විජේවීරයන්ගේ ඝාතනය සම්බන්ධයෙන් 2015 සැප්තැම්බර් මාසේ 12 වෙනිදා චිත්‍රාංගනී විජේවීරවන ඔබගේ මව පොලිස් මූලස්ථානයට පැමිණි ලක් කරනවා. මේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණය කළ විධිමත් පරීක්ෂණයක් කරලා විසඳුමක් ලබා දෙන්නේ. අපි මේ පීඩාවෙන් මුදා හරින්නේ. අපිට මේ තියෙන ප්‍රශ්නෙන් අපි ගලව ගන්න කියලා. මේ පරීක්ෂණයේ කොයි වගේ තත්ත්වයක දැත්තේ ඔබට ඊට පස්සේ කැඳවීමක් ලැබෙනවද? අම්මට කැඳවීමක් ලැබිලා තිබ්බද? කොහොමද තත්ත්වය? ඒක අම්මගේ අයිතිය. ඉතින් ඒක අය ඉල්ලීමක් කරා. අපි බලමු මොකද වෙන්නේ කියලා. පවතින ක්‍රමය තුළ. මේ ක්‍රමය තුළ පරීක්ෂණයක් සිදු වෙනවා කියලා ඔබ හිතනවද දැන්? පවතින ක්‍රමය ගැන නම් මට විශ්වාසයක් නැහැ. නමුත් ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ සැමියාට, තමන්ගේ තාත්තට මොකද මේ කියලා දැනගන්න. ඔබේ අම්මට වගේම තව 60,000කට ඒ අයිතිය තියෙනවා නේද? ඒ 60,000ක් විතර නෙවෙයි. මෙතෙක් මෙතෙක් සමාජ කාලය තුල බොහෝ පිරිසක් ඉන්නා මරණ සාතික නැතුව ඒ සියල්ලන්ටම අයිතියක් තියෙනවා. ඒ පරීක්ෂණය සිද්ධ වෙනවද? කැඳවීමක් ලැබුණද? කට උත්තර ගත්තද? ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා හරි ආරංචිද?
බලමු මොකද වෙන්නේ කියලා. ඒක සේයාවක් නැහැ කියන්නේ ඔබ දැනුවත් නැහැ. මේ සියල්ල අතරේ ඔබේ තාත්තා පිළිබඳ ඉතිහාසයේ පළමු වතාවට චිත්‍රපටයක් හැදෙනවා. කින්නින් උපන් සීතල අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන්. මොකද ඉතින් සාධාරණයක් කළා තිනවත්. ඔව් මට චිත්‍රපටයේ නරඹන්න අවස්ථාවක් ලැබුණා. මම හිතනවා අධ්‍යක්ෂකතුමා හොඳ රිසර්ච් එකක් දෝෂණයක් කරලා තිනවා මේ කාරණාවට. ඔහු සැබෑ පුද්ගලයන් හමු වෙලා ඒ සැබෑ ස්ථානවලට ගිහිල්ලා ඔහු තොරතුරු එක්ස්ප්‍රස් කරන්න තියෙනවා. මම හිතනවා ඔහු දේශපාලනිකින් තොරව සාධාරණයක් ඉෂ්ට කරලා තිනවා කියලා චිත්‍රපටයේ සහ ඒ චරිතවලට. විශේෂයෙන්ම රෝහණ ජීවිතේ පමණක් නෙවෙයි තව බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියල්ලන්ටම සාධාරණයක් ඔහු ඉෂ්ට කරලා තිනවා කියලා මම හිතනවා. සියලුම කරුණු සැබෑ කරුණු ඔහු එක්ස්ප්‍රස් කරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා ඒක කිසිම දේශපාලන පක්ෂයකට මඩ ගහන්නවත් දේශපාලන පක්ෂයක් උඩින් තියන්නවත් නොව සිදුවුණු සිදුවීමක්. සැබෑ ලෙසම අරගෙන ඔහු ඒක නිර්මාණය කළා තියෙනවා. මම හිතනවා ඒක සාර්ථක චිත්‍රපටයක් වේවි කියලා. මහාචාර්ය ගාමිණී කීරවැල්ල, ජයදේව උයන්ගොඩ, එතනින් ගියාම වික්ටර් අයිවන්, මහින්ද විජේසේකර, තව කතා නම් ගොඩක් තියෙනවට කියනවනම් මේ පවුල් වල අය තාත්තත් එක්ක එකට හිටපු පිරිස් මතක් වෙනවද, හම්බ වෙනවද, කතා කරනවද, පුතා ඔයා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා උපදෙස් ලැබෙනවද මේ අයගෙන්? මං කියන්නේ මේ නම් කිහිපයක් පමණයි මම සඳහන් කරේ. බොහෝ දුරට අපි හිටපු ජීවිතය කඳුරු ජීවිතයත් එක්ක අපිට බොහෝ අඩුවෙන් පිරිස හමු වෙලා තියෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් එක්ක කතා කරන්න අවස්ථාව හමු වෙලා නැහැ. නමුත් යම් යම් විශේෂයෙන්ම දේශපාලන සම්බන්ධ යම් යම් පුද්ගලයන් හමු වෙලා තියෙනවා. කතා බහ කරලා තියෙනවා. ඉතින් ඔවුන් තුළ ඇගීමක් තියෙනවා. ඔවුන්ගේ යම් යම් උපදෙස් ලැබිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ සියලු දෙනා අඩු වැඩි වශයෙන් ඒ මොහොතේ සමාජ ධාරාවක යම් දෙයක් කරපු පුද්ගලයෝ. ඔබ හිතනවා ඔබට ඔවුන්ගේ උදව්ව උපකාර දැනුවත් කිරීම කරනවා හොඳයි කියලා? අනිවාර්යයෙන්ම. දැන් සමාජික සාමාන්‍ය වශයෙන් ජීවත් වෙනකොට, ශිෂ්‍යයෙක් වශයෙන් අධ්‍යාපනය ලබනකොට ඕනම කෙනෙක්ගේ තාත්තත් එකට ඉඳලා වෙන් වෙලා ගිහිපු අය, එකට හිටපු අය, ඒ සියල්ලම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉතිහාසය සියල්ලම අපිට පාඩම් කියලා දෙනවා. ඉතින් ඒ සියල්ලම අධ්‍යයනය කරොත් තමයි වඩා හොඳ ප්‍රතිඵලයක් අනාගතයේ අපිට ලෝකෙට දායාද කරන්න පුළුවන්. ඉතින් ඒ සියල්ලන්ටම යම් යම් අවස්ථාවලදී දැන්වීම් එකතු වීම් තියෙනවා. ඉතින් ඒ සියල්ලට අපි ගරු කරන්න ඕනේ. ඉතින් ඒ සියලු තත්ත්වයන් තුළ අධ්‍යයනයක් කරන්න ඕනේ. යහපත් අනාගතයක් නිසා ජනතා විමුක්ති පෙරමුණ සහ ඔබේ පියා විසින් නිර්මාණය කරපු පක්ෂයේ මේ ශිෂ්‍ය දේශපාලනය ඔබ තරුණයෙක් විදිහට ඉන්නකොට අද ගොඩක් දැනෙනවා ඇති. දේශපාලන ව්‍යාපාර, අරගල, සටන් පාට, නවක වදය මේ දේවල් සියල්ල ඔබට සමීප ඇති. තරුණයෙක් විදිහට ඉඳලා ලංකාවේ අධ්‍යාපනය හදාරලා රුසියාවේ අධ්‍යාපනය හදාරනකොට ඔබට ලංකාවේ ශිෂ්‍යයාගේ රුසියාවේ ශිෂ්‍යයාගේ වෙනසක් දැනනවද? ඔව්, ලොකු වෙනසක් තියෙනවා. මොකද රුසියාවේ වර්තමාන ශිෂ්‍ය කියන්නේ එක්තරා අතීතයේ අවධියක අරගල කරපු ශිෂ්‍යෝ. ඔවුන් වඩා යහපත් දේශයක් ඔවුන් නිර්මාණය කරගන්න සමත් වුණා. ඒතර එතනින් එහාට ගිහු පොට්ටා කියන්නම් ලංකාවේ අද අපි දකින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන තාම අරගල අවධියක ඉන්නේ. ඒතර ඔවුන් තාම අරගල කරනවා මේ යහපත් දේශයක් ගොඩනගා ගන්න අවධි දෙකක්. දැන් අපි ගත්ත රුසියානු විප්ලවයේ ඊට පසු කාලිනව ශිෂ්‍ය කියන පුද්ගලයා රුසියානු ශිෂ්‍යයා කියන කෙනා අරගල කරා, වෙනසකට සටන් කරා. ඒ වගේම ලංකාව තුළත් එක ලොකු කොහෙත් තියෙනවා. ඉතින් නමුත් දැන් වර්තමාන තත්ත්වය, දැන් අපි වර්තමානයේ මම ඉන්න ශිෂ්‍ය සමාජය තුළ ඊට වඩා වෙනස් තත්ත්වයක් ඉන්නවා. ඔවුන් දැන් ඉන්නේ ලෝකේ අභ්‍යවකාශය ජයගන්නේ කොහොමද, නැනෝ තාක්ෂණය ජයගන්නේ කොහොමද, විශ්වවිද්‍යාලයට සුපර් කම්පියුටර් එකක් ගේන්නේ කොහොමද, ව්‍යවසායකෙක් වෙන්නේ කොහොමද, ලෝකෙ තරුණයන් එකතු කරලා කොහොමද අනාගතයේ යහපත් කරගන්න නිර්මාණ කරගන්න තියෙන්නේ. අපිට ලංකාව තුළ තාම ශිෂ්‍යන්ට අරගල කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ කියන්නේ ශිෂ්‍යෝ පසුගාමී කියලාද, නැත්නම් දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ මුල කුරුවල් කළා කියලාද? ලංකාව වෙලා තින්නේ මෙහෙමයි. ශිෂ්‍යෝ, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කියන්නේ මේ රටේ ඉන්න බුද්ධිමත්ම ස්තර. දලවසෙන් නැත්තම් ඒකට හසු නොවිස පිරිසක් ඉන්නත් පුළුවන්. අපි මාත් එක්ක පාසල් ගියපු, මාත් එක්ක එක වසර ඉඳන් 13 වසර වෙනකන් ගියපු ශිෂ්‍යයන්ගෙන් විශ්වවිද්‍යාලට තේරෙන්නේ වැඩිම ලකුණු ගන්න ශිෂ්‍යයෝ, දක්ෂම ශිෂ්‍යෝ ටික. ඒතර ඔවුන් බුද්ධියක් නැති පිරිසක් නෙවෙයි. ඔවුන්ට හොඳ බුද්ධියක් තියෙනවා. නමුත් ඔවුන් දකිනවා යහපත් සමාජයක්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඔවුන් දකින යහපත් සමාජයට ඔවුන්ට රටම එක්කන් යන්න පුළුවන්ද කියන එක. රටම ඒක පිළිගන්නවා කියන එක.
ගමේ කුඹරින්න ගොවියට තව අවුරුදු 10කින් නැනෝ තාක්ෂණය ගැන කතා කරොත් කොහේක තේරුම් ගන්නේ කොහොමද? මම හෙට ගිහිල්ලා අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ඉංජිනේරු පිරි ශිෂ්‍යෙක් ගිහිල්ලා මේ ක්‍රමයේ තුල අපිට මේක සාධාරණ නෑ අපි මීටර හොඳ සමාජයක් ගොඩනගා ගන්න ඕනේ මේ මේ සමාජ මීටරවා දිනුන තැනකට ගෙනියන්න ඕනේ අපි අභ්‍යවකාශය ජය ගන්න ඕනේ ඒ වලට මේ දේශපාලන ක්‍රමයේ ගැලපෙන්නේ නැහැ කියලා කිව්වොත් ගොවියට කියන්නේ පස්සේ කන්න දෙක කොහොමද කරගන්නේ? වතුර ටික ලැබුණාද? ඡන්ද කාලයකට ටකරමක් දීලා වතුර ටිකක් දීලා සිනස ටිකක් දුන්නම ලංකාවේ දින ඒවන් ප්‍රශ්න. අද ඔහු මෙතනට සම්බන්ධ වෙන්නේ ඇත්තටම විප්ලවීය නායකයෙකුගේ මේ රටේ ආන්දෝලනාත්මක චරිතයක මේ රටේ බොහෝ දෙනෙක් විවිධ දේවල් කියන විවිධ විශ්වාසයන් තියෙන සහ ඇතැම් විට ද්වේෂ සහගත වෙන්නත් පුළුවන් හැම පැත්තෙම ද්වේෂ සහගත වෙන චරිතයක් රෝණ විජේවීරයන්ගේ පුතු විදිහට. හැබැයි ඔහුට ගමනක් යන්න අවශ්‍යයි උවිඳු විදුර විදිහට. උවිඳු විජේවීර ලෙස නොවේ. ඉතින් ඔහුට ඒ ගමන යන්නට මම ඉතින් රටවැසියන් විදිහට අපි හැමෝටම යුතුකමක් තියෙන අවසර දෙන්නට. වගේම ඔහුගේ ජීවිත කාලයේ ඔවුන් විඳි පීඩාවන් මේ කතා පුරාවටම දිගහැරුණා. ජීවිතේ ඔබ මම අත්විඳි බොහෝ දේවල් ඔවුන් කාලයක් විඳලා නැහැ. අත්විඳලා නැහැ. ඒ අත්දැකීම් ලැබලා නැහැ. ඔවුන්ට සමාජගත වෙන්න අවශ්‍යයි කියලා ඔවුන්ම කියනවා. ඔවුන්ට අවශ්‍ය ඉඩකඩ සලසා දීම මම හිතන්නේ රටවැසියෝ විදිහට අපි හැමෝගෙම වගකීම ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන සමාජයක මූලික ලක්ෂණයක් ලෙසින් අපි පිළිගත යුතු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි මට දෙන්න වෙන්නේ වම. මමට වම දෙන එක නේද දන්නවද? අද උතර නහර සම්බන්ධ වෙන්නේ වම් මත. ඒ කියන්නේ දකුණ දීලා වැඩක් නැද්ද මචං? නැහැ. ඔබ දන්නවද බාල දක්ෂයන් හතර අත දෙද්දි වම් මත දෙන්නේ. ඒ මොකද වම් මතේ තමයි හදවතේ කෙලින්ම නහරයක් සම්බන්ධ වෙන්නේ. අද උතර හද සම්බන්ධ. එහෙනම් අනිවාර්යෙන් හොඳ ගමනක් යන්න. හදවතින්ම සුබ පතනවා. බොහොම ස්තුතියි. මේ ගමන මෙසකින් නිමා කරනවා. එළඹෙන දවසේ යලිත් අපි හමුවෙමු චෝක් විත් චතුර සර්. Therana 24, Sri Lanka's news channel.